දෙවන් සරණයි සීල දෙනාටම ප්‍රඥානාලිකාවේ තවත් ඉදිරි පියවරක් තබමින් අද දින සිට විශේෂ ධර්ම සාකච්ඡා මාලාවක් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා මම විශේෂ සාකච්ඡාවක් හැටියට අපි මේ හැඳින්වුවේ විවිධ කරුණු ඔස්සේ ධර්මයේ ගවේෂණය කරමින් සිටින අප බෞද්ධ සමාජයේ වෙත මෙම නිවන් මාර්ගය සඳහා පිවිසිය හැකි මේ නිවන් මාර්ගයේ කුමක්දයි පහදා දීම මෙම වැඩසටහනේ ඒකෑන අරමුණයි ඒ සඳහා අප විශේෂ ස්වාමීන් වහන්සේ නමක් මෙම වැඩසටහන මෙහෙවීම සඳහා අප සමග සහභාගී වීමට එකඟතාවය පළ කරා විශේෂයෙන්ම උන්වහන්සේ මහා පරිමාණයේ ප්‍රසිද්ධියට පත් නොවුනත් උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ යෙදෙමින් මුළු ජීවිත කාලයම ඒ ධර්මයේ වෙනුවෙන් කැප කරමින් සිටින උන්වහන්සේ අපගේ විශේෂ ඉල්ලීම පරිදි විශේෂයෙන්ම මේ ධර්ම කරුණු පැටළුණු ධර්ම කරුණු කෙසේද මේ බෞද්ධයාට පහදා දීමේ ඒකායන අරමුණෙන් අපි කර බැගෑපත් ඉල්ලීම පිළිගෙන උන්වහන්සේ අප සමග මෙම ක්‍රියාදාමය මෙම සාකච්ඡා මාලාව කරගෙන යාමට යම්කිසි එකඟතාවයක් පළ කිරීමම අපි ලැබූ විශාල පිනක් විශාල ජයග්‍රහණයක්. මේ නිසා උන්වහන්සේ කැමති නැහැ උන්වහන්සේගේ විශාල නම් උන්වහන්සේගේ ප්‍රසිද්ධියක් ලබා දෙන ආකාරයට නම් ප්‍රසිද්ධ කිරීමටත් මේ නිසා මම මුලින්ම මගේ ඒ උන්වහන්සේව පාද නමස්කාර කොට වැඳ නම ක්‍රීමට මම අවසර පතනවා ඒ අපගේ කොස්සත්තේ ආර්ය විමල ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් අද දින සිට මේ වැඩසටහන මෙහෙවීම සඳහා අප සමග සම්බන්ධ වී සිටිනවා ස්වාමීන් වහන්සේ අවසරයි ගරු ස්වාමීන් වහන්සේ අපිට බෞද්ධය හැටියට මාද ඇතුළු සියලුම බෞද්ධයා මේ මොහොතේ යම් ගැටුම්කාරී තත්වයකට පත් වී සිටිනවා මෙම බුදුන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්ම කරුණු යම් යම් ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා අවබෝධ කරගත් ආකාරයට විවිධ මතයන් ඔස්සේ මේක සමාජගත කිරීම තුළ බෞද්ධයා මේ මොහොතේ යම්කිසි අසරණ භාවයකට පත් වෙලා සිටිනවා කියලා අපි විශ්වාස කරනවා මේ උතුම් ත්‍රිපිටක ධර්මයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ මෙච්චර පැහැදිලිව මේ නිවන් මාර්ගය පිළිබඳ අවබෝධ කර ගැනීමට අපිට අවස්ථාව ලැබිච්ච මේ ශ්‍රණ සම්පති ලාභින් වන මේ සියලු බෞද්ධයන් හට මේ මාර්ගයට කෙසේද මේ නිවන් මඟට ඇතුල් විය යුත්තේ කෙසේද අපි මේ නිවන් මඟ වැඩිය යුත්තේ අවසානයේ මේ ආත්මය තුළදීම මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගත යුත්තේ කෙසේද යන්න අපිට ගැටුම් සාගත තත්වයකට පත් වී සිටිනවා ඔබ වහන්සේට මූලික ආරම්භයක් හැටියට මා ඔබ වහන්සේකින් යම්කිසි ධර්ම කරුණක් විමසා සිටිනවා සම්නාස මම අස ඇති ආකාරයට මහා චත්තාරික සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මේ සම්මා දිට්ඨිය දෙආකාරයකට දේශනා කරමු කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය තුළ දසවස්තුක සම්මාදිට්ඨියත් මේ චතුස්සක සම්මාදිට්ඨියත් කියන මේ දයන් වදාමේ කියලා උන්වහන්සේ අපිට දේශනා කරපු දේශනාවන්ව පැහැදිලි වෙනවා අපේ ස්වාමීන් වහන්සේ මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් ඔබට යම්කිසි සම්මාදිට්ඨියකට පත්විය යුතුයි මේ ආර්ය මාර්ගයේ එමුනන්ද චතුස්සකේ අවබෝධ කරගන්න තැනක්තා කියලා ස්වාමීන් වහන්සේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ අපි හැසිරිය යුතු ආකාරයේ අපේ ඉන්දියන් හැසිරිය යුතු ආකාරය වන් පිළිබඳ විවිධ දේශන සමාජගත වෙලා මිනිසුන් සීල සමාධි ගුණයන් වඩමින් සිටිනවා. මම ස්වාමීන් වහන්සේ බෞද්ධ ආසරණ වෙලා කෙසේද මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න කෙසේද මේ ආර්ය මාර්ගයට පිවිසෙන්නේ කියන ප්‍රශ්නාර්ථය මත බෞද්ධයා පැටලී සිටිනවා. කර ස්වාමීන් වහන්සේ යම්කිසි ප්‍රවේශයක් ලබා දෙමින් මෙම වැඩසටහන ක්‍රමානුකූලව පෙළගස්වා ගැනීමට ඔබ වහන්සේගේ අවධානය යොමු කරමින් මේ සත්වයාට මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් ඔබට ගිය ආර්ය සම්මාදිට්ඨිය නැත්නම් චතුස්සකයේ දකිනා සම්මාදිට්ඨියට පත්වෙන්නේ කෙසේද? මේ මාර්ගයට වැටෙන්නා වූ ආර්යා
කෙසේද ක්‍රමානුකූලව මේ මේ නිවන් දක්නා තුල නිවන් නිවන් අවබෝධ කර ගන්නා තුල මේ ගමන යායේ කෙසේද යන්න පිළිබඳ ක්‍රමානුකූල විග්‍රහයක් කර දෙනමින් ඔබ වහන්සේකින් තව ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේ අවස්ථාවේ ඉදිරිපත් වුණු ගැටලුව මම හිතන්නේ බොහෝ දෙනෙකුට ඉතා පැහැදිලියි මහා චත්තාරීසක සූත්‍ර දේශනාව අපේ සද්ධර්ම මාර්ගයේ දේශ හඳුන්වා දීම පිළිබඳව හිතලා බලනකොට හුඟක් පැහැදිලි වැඩපිළිවෙලක් නිර්දේශ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතාම පහසුවෙන් හඳුනගන්නට ඉඩකඩ සලසලා තියෙන සූත්‍රයක්. එතකොට ඕකේ තියෙනවා ප්‍රශ්නයටම කෙලින්ම පිළිතුර වශයෙන් කතා කරනවා නම් සම්මා දිට්ඨිම් පහම් වික්කවේ ද්වයං වදා මානෙනි මම සම්මා දිට්ඨිය දෙ ආකාර කොට කතා කරනවා කියලා එක ආකාරයක් සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියන වචන වලින් වෙසසා දැක්වෙන සම්මා දිට්ඨිය අනෙක් සම්මා දිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට පෙනෙන සම්මා දිට්ඨිය ඉතින් මේ මොහොතේ මේ ආර්ය සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අර සාසවා පුඤ්ඤභාගිය එක ගැන පුංචි නමුත් පැහැදිලි කිරීමකුත් කරන්න ඕන සාසවා කියලා කියන්නේ මේ ආශ්‍රව සහිත කියන එක පුඤ්ඤභාගිය කියලා කියන්නේ පින්පැත්තට නැඹුරු උපදි වේපක්ඛා කියලා කියන්නේ මේ උපදි විපාක ගෙන දෙන සුළු උපදි විපාක කියලා කියන්නේ දැන් අපි කියමු යහපත් වූ කර්මයන් කරන කෙනෙකුට ක්‍රියාවන් කරන කෙනෙකුට යහපත් වූ ප්‍රතිවිපාක ලැබෙනවානේ ඒ ලෞකිකයි ඔය උපදි කියන එකේ තියෙනවා කාම උපදි කියලාත් උපදියක් ගැන කියනවා එතකොට ඒ පංචකාම ගුණික අද්දකින් ලෝකේ සෝපහස්වේ මිනිස්සු සත්වයෝ සැපතටපත් වෙන්නේ ඒ උපදි විපාක ශක්තියක් හින්දා. තව උපදි කියන වචනේ පාවිච්චි කරනවා පංච උපාදානස්කන්ධ වලට. ස්කන්ධෝපදි කියලා කියනවා. ඉතින් ස්කන්ධ කියන්නේ මොනවද කියන එක ගැන ඉදිරියට පුළුවන් හැටියට සාකච්ඡා කරන්නේ නමුත් දැනට නම් මතෙන් හරි මේ කියවෙනවා. එතකොට ඒ ස්කන්ධ කියලා කියන්නේ අපේ මෙන්න මේ ටිකෙන් හිතාගත්තම ඇති අපේ ව්‍යවහාරික ජීවිතයේ මොහොතක් මොහොතක් පාසා ලබන අත්දැකීම් ක්‍රියාවලිය තුළ තියෙන ස්කන්ධ සම්බන්ධ ක්‍රියාවලිය රූප වශයෙන් අත්දැකීම් සමූහයක් නේද විඳින්න වශයෙන් අත්දැකීම් සමූහයක් හැඳිනීම් වශයෙන් අත්දැකීම් සමූහයක් චේතනා වශයෙන් එහෙම නැත්නම් සංස්කාර වශයෙන් අත්දැකීම් සමූහයක් විඥාන වශයෙන් අත්දැකීම් සමූහයක් ඔය පස් ආකාරයට තමයි මේ කවුරු කවුරුත් මේ ලෝකේ අද්දකින් ලබන්නේ. ඔව්. එතකොට මේ කියන අද්දකින් ක්‍රියාවලියටම අන්තර්ග්‍රහණය වෙන ඇතුළත් වෙන සම්මාදිට්ඨියක් හැටියට තමයි අර සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා කියලා සඳහන් වෙන්නේ. කෙලෙස් සහිතයි උපදි විපාක සහිතයි. දැන් ඒක අවශ්‍යයි හැබැයි. නමුත් නිවන් පිණිස පවතින්නේ නැහැ. ඔය දසවස්තුක සම්මා දිට්ඨිය අපි වචන වශයෙන් විතරක් නිකන් නම් කරලා ඉවරයක් කරමු. ඔය අත්ති දින්නම් අත්ති ජිට්ටම් දුන් දේ විපාක තියෙනවා යාගේ විපාක යාගේ කියලා කියන්නේ මේ ඉල්ලාගෙන එන කෙනෙකුට දුන්නක් යමක් දුන්නා විපාක තියෙනවා. අත්ති හුතං කියලා කියන්නේ මේ යම්කිසි පුද පූජා වශයෙන් කරන දේවල් වල විපාක තියෙනවා. ඊළඟට
අති දින අතීත අති සුකට දුක්කට ආනම් කම්මානම් බලන් එපා. හොඳින් කරපු ඒවට කියන සුකට කම්ම කියලා. සුකත කම්ම නේද? නරක විදිහට කෙරිච්ච ඒවට කියන දුක්කත කම්ම කියලා. ඒ වල ප්‍රතිවිපාකයක් තියෙනවා. කර්ම විපාක පිළිගන්නා මනසක්. එතකොට මේ අති අයං ලෝකෝ මෙලෝ තියෙනවා පරලෝ තියෙනවා. ඒ කියන්නේ මෙලෝ ඉන්න කෙනෙක් මේ ගිහින් පරලෝ උපදිනවා. පරලෝ ඉන්න සත්වෙක් අපි අතරට එනවා. ඒ විදිහේ මේ ක්‍රියාවලියක් මේකේ තියෙනවා කියලා. අති මාතා අති පිතා මව ඇත පියා ඇත නේ. ඒ කියන්නේ අපේ ගෞරවයට භක්තියට විශේෂ පිළිපැදීමකට ලක්විය යුතු මව්කමක් පියකමක් මේ ලෝකේ තියෙන්නේ කියන පිළිගැනීම. අනික තමයි අතිසත්තා ඕපපාතිකා කියලා කියන එකත් ටිකක් සංකීර්ණ තැනක්. ඕපපාති කියනකොට මේ ඔතන අදහස් වෙන්නේ අපි දන්නේ ඉතින් මේ මව කුසකෙන් එහෙම නැත්නම් ඒ කියන්නේ ජලාභුජ ක්‍රමයෙන් අණ්ඩජ ක්‍රමයෙන් උපදින අය ගැන ඉතින් අපි දන්නවා. නමුත් මේ බොහෝ සත්වෝ ඉන්නවා මේ සසර අධ්‍යාපනයෙන් තලවල ඒ අය මෞපිය සම්බන්ධතාවක් වමනා කරන්නේ නැහැ. දැන් දේවකායිකව උපදින්නේ අන්න ඒ වගේ. අන්න ඒ විදිහේ ස්වභාවයක්. යම් යම් අය මේ භාවනා මාර්ග දියුණු කරගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ පිළිබඳවත් පැරණි තොරතුරු තියෙන බුදු කෙනෙකුගේ ඇසුරක් නැහැ. නමුත් බණ භාවනා දියුණු කරගන්නවා. ඒ බඳු අය මෙලොව පරලොව දෙක දැකලා ලෝකයට කියලා දෙනවා කියන පිළිගැනීමක් තියෙනවා. අන්න ඔය ටික මිනිස්සුගේ අපි ඉතින් මිනිස්යා සම්බන්ධයෙන් දැන් ධර්මයේ අපි කතා කරනකොට මෙතනදී කතා කරන්නේ. මිනිස් ජීවිතයේ මිනිස්සුගේ යහපත් පැවැත්මට මේක හරි වැදගත්. ඉතින් ඔක බුදුරයන් වහන්සේලා නැති කාලවලත් දස ඔය කුසලයේ පවතින ඔය දස කුසලයේ තියෙනවා. ඒ නිසා සර සම්මාදිට්ඨිය තියෙන්න පුළුවන්. දස කුසලයේ කියනකොට ඒකටයි අයිති වෙන්නේ මොකද? හැබැයි මේකත් අපි පිළිගන්න ඕන දකින්න ඕන මේක බුදුහාඳුරුත් අපේ බුදුහාඳුරු බලාපොරොත්තු වෙන පදනම වශයෙන් දිනනවනම් හොඳයි. හොඳයි. අවශ්‍යයි කියලා. දැන් ප්‍රකට ගාථාවක් තියෙනවා ධම්මපදයේ වාචානුරක්ඛේ මනසසු සාහොත. මේ වචනේ ආරක්ෂා කරගන්න ඕන. කායේන ච අකුසලන්න කෛරා කයින් අකුසල් කෙරෙන්නේ නැත්නම් ඔය කියන්නේ අර මේ දස කුසලේ තමයි ඔය කියන්නේ. ඒතේ තයෝ කමපති විසෝදේ මේ කර්මපත තුන පිරිසිදු කරගත්තම කරගත්ත එක්කෙන ආරාධේ මග්ගං ඉසිප්පවේදී තමයි බුද්ධාදී ඍෂිවරයන් වහන්සේලා විසින් දැනවා දාලා නිවන් මගට ආරාධනා ලැබෙනවා කියන්නේ. ඒ කියන්නේ අර අකුසලයට වැටිලාම ඉන්න කෙනාට මේ වැඩේ ආරම්භවන්න බණ කියනකොට මේ ධර්මමාර්ගයේ සමහර විට පෙර සංසාරිකව වැඩුණු කුසලයක් ඇති තියෙන නම් පිබිදෙනවා නැත්නම් ඒක ගන්නෙ නෑ. දැන් අපේ බුදුරජාණන් වහන්සේම නානා නොඑක අයට එහෙම දේශනා කළා කියලා සමහර කෙනෙක් ගන්නෑ. සමහර කෙනෙක් ඒක තේරුම් ගන්නවා. ඉතින් ওই විදිහේ ධර්මතාවක් තියෙනවා. ඉතින් ඒ තුල බුදු කෙනෙක් ලෝ පහළ වෙලා ලෝකයාට නිර්වාණ මාර්ගයේ පිණිස සම්මා දිට්ඨිය කියලා දෙන්න අරක පදනමක් හැටියට තියෙනවා නම් එබඳු දැන් ඔය සංකදම සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තාම පස්සේ අර දස කුසලයේ හිටියට වරිය ශාวก කියන්නේ. නමුත් ඒ මත පිහිටලා මේ සද්ධර්ම වැඩ පිළිවෙල පටන් ගන්නකොට ආර්ය ශාวก කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි එහෙමනම් දැන් හැරෙමු මේ අර්ය අනාසව ලෝකุตතර මග්ගංගා කියන එකට. දැන් ඔය අර දස කුසලෙහි අයත් වූ සම්මාදිට්ඨිය දස කුසලයේ තියෙන අය ඉන්නේ සාමාන්‍ය සංජානාති කියන මට්ටමේ. මොකද ඒකත් අපිට හොඳ පිවිසුමක් මේක තේරුම් ගන්න වෙනස. සාමාන්‍ය සංජානාති මට්ටම කියලා කියන්නේ ඒකට කියනවා සංජානන මට්ටම කියලා අපි කියනවා. සාමාන්‍ය අපේ මේ ඇහැ කන නැහැ දිවකය මන කියන ආයතන හයේ අධ්‍යක්ෂීන් ක්‍රමවලට සීමා වෙච්චි මනසක ඉන්නවනම් ඒ අය
සංජානන මට්ටමේ. ඔව් සංජානන මට්ටමේ. දැන් අපි ටිකක් ඔක හිතලා බලමු. දැන් යම්කිසි කෙනෙක් ඉන්නවා ධානලාභියෙක්. ඒ ධානලාභියා හැබැයි විදසුන් වුණාද දන්නේ නැහැ. අපේ සූත්‍රවල තියෙනවනේ දැන් බ්‍රහ්මජාල සූත්‍රය ගත්තාම අභිඥා සහිත අය තමයි බොහෝ දෙනෙක්. දැන් අපි කියමු ඒ අය යම්කිසි සමාධි මට්ටමක් උසස් තත්ත්වයක් සමාධිය අපි කවුරුත් දිනු කරගන්න ඕන එකක්. අපි මේ සමාධියේ තියෙන තත්ත්වය ගැන මේ කියන්නේ සමාධිය දිනු කරගෙන ඒ සමාධි තත්ත්වය තුළ ඒගොල්ලෝ ඉඳලා සමහරලාට ඒ සමාධියෙන් නොපිරිහි මිය ගියාම ඒ සමාධියට අදාළ වූ තලයක උපත ලබනවා. නැවත උපතක් ලබනවා. එතකොට ඒ උපත ලැබුවාම එයා ඒ සමාධි ශක්තියේ කුසල ශක්තිය ජවය කියලා අපි කියමු. ඇති තා ඒ ඉඳලා ඒන් චුත වෙලා සමහරලාට බුදුහාරව සඳහන් කරනවා. මේ නේව සංඥා නා සංඥායතනට ගිය එකනා ගන්නත් එන්න කියනවා. ස්ථිරම මිනිර යනවා කියලා කියන්නේ. මොකද එයාට කර්ම චේතනාවක් ඉදිරිපත් වෙලා තියෙනවනම් පරණ එකක්. ඒ වෙලෙ සිද්ධ වෙනවා. නමුත් සසරේ සැරිසරන. සැරිසරන සසරෙන් මිදුණා කියන එකට අයිති නැහැ. නිර්යම්පි ගච්ඡේ තිරච්ඡානේ ඕනෙම්පි ගච්ඡේ. ප්‍රතිවිසයම්පි ගච්ඡති කියලා. අපාය දුක්ගති විනිපාතම්පි ගච්ඡති කියලා. ඒ වගේ තත්ත්වවලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක තේරුම එතකොට මොකක් හරි දත යුතු විශේෂ දෙයක් තියෙන හේදී ඔහුට ලැබුණේ නැති නිසායි. ඔබන්ති කියන්නේ ඒ සංජාන මට්ටමේ ඉන්න කෙනෙකුට මේ තලයට දක්වා යා හැකි. යා හැකි. ඔව්. එතකොට ඔතන තියෙනවා මේම දෙයක්. ඔය හැම හේකින්ම තහවුරු වුණේ මොකද? මමත් මම මගේ කියන චින්තාව තහවුරු වෙච්ච කෙනෙක් විදිහට. ඇත්තවදේම ධානාභිඥා ලබන්න ඕනේ සාමාන්‍යයෙන් පොදුම් ලෝක මට්ටමේ ගත්තාම හැම කෙනෙක්ම මම මගේ කියන චින්තාවේ තමයි ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය සංජානන මට්ටමට අයිති එක. එතකොට මම මගේ චින්තාව කියන එක මේ තුල එයා ඉන්නකොට එයාට ඒ සපතක් හැටියට පේන්නේ දැන් මේ පේනවා මේ මනුෂ්‍ය ලෝකේ නම් දැන් ඉන්නේ කාර්ය අමාරුයි මේකේ දුක වැඩි කාම සංඥාවට වඩා අර විදියට රූපාවචන අරූපාවචන සංඥා බොහොම උස්මේ අභික්ඛන්ත තරයි පනීත තරයි කියලා තියෙනවා. ඒ නිසා ඒව තමයි පරම උත්කෘෂ්ඨ සපත කියලා ඒවලු හිතුවා. එතකොට අර අත්ත අරෝගෝ පරම්මරණ ඒ හේතු වෙන්නේ ආත්මය සම්පූර්ණයෙන්ම නිරෝග වුණා මරණයෙන් මත් කියලා ඒ කටි රැවටුණා. ඔන්න වෙච්ච වැඩේ. ඒ කියන්නේ නිරෝගී වුණා කියලා කියන්නේ දැන් සසරේ දුක මොනවත් නැහැ. අපි කතා කරන මේ ලෙඩ දුක ගැන හිතලා මේ අරෝග කියන වචනේ භාවිතා කරනවා. ඉතින් දැන් මේ තාමත් කතා කරලේ බුදුහාරෝගිය මග නෙමෙයි මේක යන්න ගිහලා අනිත් පැයට වැරදිච්ච ස්වරූපය. ඉතින් ඒ නිසා අපේ බුදු පියාණන් වහන්සේ අපට මේ දුන්නා සම්මාදිට්ඨියක්. ඒ සම්මාදිට්ඨියට තියෙන වචන ටික තමයි අරියා අනාසවා ලෝකුත්‍රා මාර්ගාංගය. ඒක ආර්ය සම්මාදිට්ඨියක කිව්වා, අනාශ්‍රව සම්මාදිට්ඨියක් කියලා කිව්වා, ලෝකෝත්තර මාර්ගාංගයක් වන සම්මාදිට්ඨිය කියලා කිව්වා. දැන් එතකොට ඒ සම්මාදිට්ඨිය මොකක්ද කියලා අපි බලන්න පේකේ තියෙන විශේෂණ පොත ටික. ඉතින් අපි කිව්වේ ඒ විස්තරය අපි හොයාගන්න ඕන. දැන් මේ ප්‍රඥාව කියන්නේ මොකන්ද කියලා අපි ටිකක් හොයලා බලන්න ඕන. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මෙතන මේ ගිහි පැවිදි ભેදයක් මෙතෙන්ට දැම්මේ නැහැ. මේ ප්‍රඥාව අපි කවුරුත් හඳුනා ගන්න ඕන කරන්නේ. දැන් අපි හිතලා බැලුවොත් එහෙම ගෘහස්ත ජීවිතවලටත් එක්ක දේශනා කරපු බණකින් අරගමුකෝ. මේ කතා කරන්න ලේසි වෙන්නේ. දැන් බොහෝ ප්‍රකටයිනේ ගිහි ජීවිතයට කියන බණක් හැටියට යග්ගපද සූත්‍රය නේ. දීඝජාන කෝලිය පුත්‍රයා අහන ප්‍රශ්නයකට මොකක්ද ඇහුවේ. ඉතින් මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඉල්ලා හිටීමක් කළේ අපි ඉතින් ගිහි උදවිය පංචකාම ගුණේ භුක්ති විඳගෙන ඉන්නේ. දරුවන් හින්දා නිසා බාධකුණු සයනයක තමයි අපි නිදාගන්න පුත්‍ර සම්බාර සය රාජාසන. ඊළඟට කාසික චන්දනම් පච්චනුගෝම කසි දේශයෙන් ගෙනපු සඳුන් ආදී දේ අපි පරිහරණය කරන ඉතින් ඒ සැපවත් ජීවිතයකට වුණා කරන දේවල් වෙන්නේ නැති මේ කාලේ. ඊළඟට මාලාගන්ධ විලේපන ධාරයාම අපි මාලාගන්ධ විලෝණ ආදී දේවල් දරනවා. ඊළඟට කියන කරුණු ටික
ටිකේ හතරේ තියෙන සද්ධා සීල චාගපඤ්ඤා කියලා. දැන් සද්ධා සීල චාග කියනේවත් දැන් සෑහෙන දුරට දානවා නේද? ශ්‍රද්ධාව හැබැයි ශ්‍රද්ධාවත් හරියට තේරුම් ගත්තම ප්‍රඥාව එනවා ඒක. අපි ශ්‍රද්ධාවත් වැරදුනා අපට. අපි ශ්‍රද්ධාව කියලා හිතාගත්තේ ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අඳුන් කූරු සුවඳටත් ඉතින් හිතට පහන් වෙනවානේ. බෝපත් සෙල වෙනකොට බෞද්ධ කුටිලෙල දෙනකොට එහෙම නේද? ඒකත් ශ්‍රද්ධාව. ආ මේ මට්ටමට තමයි ශ්‍රද්ධ දැන් ඕක ගිහිල්ලා පිරිසකට ආපුවම පස්සේ අපූර්වට ඔළුව වහනවා කියලා කියනවා. ආ ඉතින් අපි මේ වැගපජ සූත්‍රය කිව්වන් පස්සේ මේ ගෘහස්ත ජීවිතයට විශේෂ කොට දේශනා කරපු සූත්‍රයක් නේ. එතකොට දීඝජාන කෝලී පුත්‍රයා බුදුහාමුදුරන් වහන්සේගෙන් ඉල්ලා හිටින කාරණාව ඒකයි නේද? මොකක්ද ඉල්ලන්නේ? මේ අපි ඉතින් ගිහි ජීවිත ගත කරන්න මයම් බන්තේ ගිහි කාම භෝගී. උත්ත සම්බාධසයන අජ්ජහවසම. අපි දරුවන් හින්ද බාධක වුණු ඇඳක තමයි නිදාගෙන ගිහි ජීවිතේක මූලික ලක්ෂණ නේද? අනික කාසික චන්දනම් පච්චම භූමි ඉතින් ඒ කාලේ සෝපහසු දිවියට අවශ්‍ය අංගෝපාංග බොහෝ විට ගෙන කසී රටින් තමයි. ඒවා එයින් ගෙනපු සඳුන් ආදී දේ පරිහරණය කරනවා. මාලාගන්ධ විලේපනම් ධාරයම් මල්ගන්ධ විලූන් ආදී දේවල් අපි දරනවා. ඊළඟට රන් රිදි ආදී දේ ඉවසනවා. ඒවා පිළිගන්නවා. රන් රිදි පල දෙනවා. එබඳු කාම්භෝගී තත්වයක ඉන්න අපිට මෙලොවත් පරලොවත් වැඩසලසන විදිහේ අනුශාසනාවක් ස්වාමීනි අපට කරන්න කියනවා. ආන්ගේ අනුශාසනාව ඉල්ලා සිටි අවස්ථාවේදී බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරේ නෑ ඔය ලයිස්තුව නම් අයින් කරන එක හොඳයි ඉස්සල්ලාම කියලා. එහෙම කියන්න ගියෙත් නෑ. එතකොට ඒක තේරුම කොච්චරනම් මේ මනුෂ්‍ය ජීවිතේට මේ ධර්ම කිට්ටු කරන්න පිට තියෙනවද කියන එකයි. එහෙම නොකියා උන්වහන්සේ එහෙම කිව්වේ නැත්නම් නොකියා මේ හිත නරක වෙනවට නොකියා හිටියනේ. ඒක ගෘහස්ත ජීවිතයේ මේ සද්ධර්ම මාර්ගයේ හරියට තේරුම් ගත්තාම ගෘහස්ත ජීවිතයේ පංචකාම ගුණයත් එක්ක ඒ කියන්නේ දරුපෞකාරය වශයෙන් සකෘදාගාමී ගුණයත් පිළිපුණ කරන්න පුළුවන් සාධනයක් මේ. නමුත් අපිට මේ කරුණු කාරණාවල් පැහැදිලිවලා තියෙන ආකාරයේ අඩුපාඩුව නිසා බුදුහාඳුරෝ වදාළ යම් දෙයක් තියෙනවනම් ඒ දේ අපිට ක්‍රියාත්මක කරන්න මේ ජීවිතේ විශාල වශයෙන් අපි වෙනස් කරගන්න. බුදුහාඳුරෝ වෙනස් කිරීම බලාපොරොත්තු වෙන මෙච්චර. අර කලින් කතා කරපු දස කුසලේ හිටියොත් දස වස්තුක සම්මාදිට්ඨිය හිටියොත් ඒ ඇති ඉතුරු ටික කතා කරගන්න. එතන මේ පදනම යොමු කරන්න වෙනවා මූලික වෙතන්ට මූලික එතෙන්ටයි යොමු කරන්න. එතකොට එතනදී ඔය උත්සාහයෙන් වීරයෙන් යමක් හම්බ කරලා ආරක්ෂා කරගන්න ඔය කතන්දර ටික බොහෝ විට අපි අහන නිසා අපි යම් උන්වහන්සේ සම්ප්‍රායික අර්ථයේ පිණිස ඒ කියන්නේ මරණින් මත්තට දුගතියට නොවැටෙන්න නිවන් මොහුනවර ස්ථිර වෙන්න අපි මොකද නිකම්ම දුගතියට නොවැටී ඉඳීමක් නෙමෙයි මේ. නිවන් මාර්ගය තුල එක්ක නිවන් මාර්ගය තුල. ඔව්. එතනදී උන්වහන්සේ කතා කළා සද්ධා සීල චාගපඤ්ඤා කියන ගුණ හතර. එතනිනුත් මේ ඔය ප්‍රඥාව කියන එකට තමයි මෙතන අපි දැන් වැඩි තැනක් දෙන්නේ කතා කරන්න. නමුත් ශ්‍රද්ධාව වැදගත් නැහැ කියලා අපි හිතන්න ඕනද නැහැ. ශ්‍රද්ධාවට බුදුහාමුදුරන් වහන්සේ විශේෂ තැනක් දීලා තියෙනවා. එනිසා ඔය සද්ධර්ම මාර්ගයේ කියවෙන තැන්වල මෙන්න මෙහෙම තියෙනවා. දැන් ශ්‍රද්ධාව බලගතු කරගෙන නිවන් මාර්ගයට බැස්ස කෙනාට කියනවා සද්ධා විමුක්ත කියලා. ඈ සද්ධානුසාරී කියන්නේ සද්ධානුසාරී යන්නේ එතන ඉන්නවා. ඊළඟට ප්‍රඥාව ප්‍රබල කරගෙන බලගතු කරගෙන නිවන් මාර්ගයට බැස්ස කෙනාට කියනවා දිට්ඨප්පත්ත කියලා. සමාධි ගුණයෙන් සෑහීමකට පත් නොවී නමුත් සමාධිය පාදක කරගෙන නිවන් මඟට බහින එක්කෙනාට කියනවා කාය සකී. වචන තුනක් තියෙනවා නිවන් මඟට බැස්ස අයට වෙන්න කරලා. මොකද ඒ අයගේ වැඩි තියෙන ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥානේ. ඒ හැම එකම සද්ධාවෙන් පටන් ගන්න ප්‍රඥාවෙන් ඉවරනවා නේ. ආ ඒකයි මෙතනදීන අපි කතා කරන ශ්‍රද්ධාව බුදුහාඳුරන් වහන්සේ කතා කළ ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක අත්දැකන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව විස්තර කළේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිං කියලා.
इतिपि सो भगवान रहन सम्माहम बुद्धो की ना आप यो प्रकटो काउरु दान बुद्ध गुना ऐटिका है बे निकां काटपाड में निवेदन ही तो अड़ा देख के तुम टेक अबोधी 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 ऐतक कोटा तथागत एन वाहन से कि अबोधी अधाना सुबह मनसे के टक्के में ऐतक कोटे ඒ අවබෝධය අදහන සුළු මනසකට පැමිණෙන්න නිකම්ම බෑ ටික ටික හරි තේරෙනවා තේරෙන කොට තමයි තේරෙන ටික මෙහෙම නිරවුල් නොතේරෙන හරිය ගැනත් මට දැන් ශ්‍රද්ධාව තියන්න පුළුවන් ඈ මොකද ශ්‍රද්ධාව හැමතිස්සෙම ප්‍රඥා මොකද යම් ගැන යමක් ගැන ප්‍රඥාව තියෙනවා නම් එතෙන්ට අමුතුවෙන් ශ්‍රද්ධාව වණ කරන්නේ නැද්ද අපි හිතන්නේ නෑ අර චිත්ත ගෘහපිතුමාගේ දවසක් ඇහැවලු නිකාණනාද පුත්ත විතක්ක ਵਿਚාර නැති සමාධියක් තියෙනවය ඒ සමාධිය ඇත්ත එහෙම එකක් තියෙනවයි කියලා ඔබ අදහනවාද කියලා ඔය අදහයි සද්ධාහසි කියලා මේ වචනේ තියෙන්නේ ඒ අර මේ සද්ධාවට තමයි ඒ ක්‍රියාපදයක් හැටියට ඉතින් තමන්ගේ ගෝල පිරිසත් ඉස්සහදි මේ අහන්නේ නිකාණනාද ඉතින් චිත්ත ගෘහපිතුමා මතක් කරාලු මේ प्रत्यक्ष විතක් ਵਿਚාර නැති සමාධිය අත්දකින්නයි එසේ ආන් ඒ වගේ මේ නිතරම ප්‍රඥාවට ගියන් පස්සේ ශ්‍රද්ධාව වුණා කරන්නේ නමුත් ප්‍රඥාව සහ සමාධිය වගේ මේ ධම්මග ආරම්භ කිරීමේ ප්‍රබල වටිනාකම ශ්‍රද්ධාවට දීලා තියෙනවා ඒ නිසා තමයි ඔය ධම්මගේ මුල්ම පුද්ගලයන් දෙන්නෙක් ගැන කතා වෙනවා සූත්‍ර දේශනාව සද්ධානුසාරී ධම්මානුසාරී කියන ඒ සද්ධානුසාරී කියන එකේ ගැන කතා කරන්නේ ඒක තමයි. ඉතින් මම හිතනවා අපිට ඒව පිළිබඳ සවිස්තරව මතු සාකච්ඡා කරන්න තියෙනවා කරු කාරණා. දැන් එතකොට එහෙනම් අපි යන් එතකොට සද්ධා සීලත් පැහැදිලි සීල ඡාග කියන්නේ දන් දෙන එක. දැන් මම යන්න යන්නේ ප්‍රඥාවට. මොකද එතනනේ දැන් අර අනාශ්‍රව වූ සම්මාදිට්ඨියක් හැටියට ආර්ය සම්මාදිට්ඨියක් හැටියට බුදුහාමුදුරන් වහන්සේ අගය කළ සම්මාදිට්ඨියට උමනා කරන කරුණු ටික තමයි ඔතන තියෙන්නේ මූලික පැහැදිලි කිරීම. ඉතින් ඔතන තියෙනවා වාක්‍ය කොහොමද සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ කාරණේ මම ගන්න ප්‍රධාන හේතුව මොකද ওই කාරණේ නොයේ තැන්වල තියෙනවා. නමුත් මම මේ වග්ගපජ්ජ සූත්‍රයෙන් අරගන්නේ දීගජාන කෝලිය පුත්‍රයාටත් එක්ක නෙවෙයි කියන්නේ. එතකොට ඒක මේ පැවිදි පිරිසටම විවෘතයි මේක. එතනදී බුදුරජාණන් වහන්සේ සඳහකට ඉද ව්‍යග්ගපංච කුලපුත්තෝ පඤ්ඤාවෝ මේදී කුලපුත්‍රය කුලපුත්‍රේ ව්‍යග්ගපජ්ජය කියලා අමතන්නේ දීගජාණන්ටයි මේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. කොහොමද? උදය අත්ථ ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හොති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක වේගාමය. මනෙන් දුක් කෙලවර කිරීමට උවමනා කර නිබ්බේධික පඤ්ඤාවක් ඇටියට ආර්ය ප්‍රඥාවක් ඇටියට මොකද්ද මේ පෙන්වුම් කරන්නේ? උදය අත්ථ ගාමිනී පඤ්ඤා උදය සමුදය නිරෝධ උදය අත්ථ. දැන් මෙතෙන්ට එන්න බෑ. සමුදය නිරෝධ ක්‍රියාවලිය දැක්ක කෙනෙකුට තමයි මේ කාරණාව වැටහෙන්නේ. එතකොට මේ කාරණාව ඒ දැකගත් දැක ගැනීම පිණිස තමයි බුදුහාඳුරු වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ මේ ආකාරයෙන්. දැන් මොනවද මේ සමුදය වෙන්නේ? දැන් මේක අපි ඉස්සෙල්ලා කතා කළා සාමාන්‍ය සංජානාති මට්ටමේ ඉන්න අයගේ ස්වරූපේ නේ. දැන් අපි දැන් මෙතනදී බුදුහාඳුරන් වහන්සේ විශේෂ වචනයක් පාවිච්චි කරනවා අභිජානාති කියන මට්ටමට එන්න වෙනවා. විශේෂ නොවනකින් බැලීම කියලා කියනවා මේකට. විශේෂ නොවන කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියනවා යෝනිසෝ මනසිකාර කියලා. දැන් යෝනිසෝ මනසිකාර කියන එක වුණත් අපි කතා කරන්න ගියාම පාවිච්චි කරනවා සරල කරන්න කියලා. ඉතින් නුවණින් මෙනෙහි කිරීම කියලා විතරක් කියනවා. ඒකත් නරක නැහැ. නමුත්
इतने आप इतना पहन लिए मुखद नहीं करना आप पला मे वचन विश्लेषण कर लेते आप योनिसो मनसिकार प्रभवस्ताने सीत तबला मेनिकरने योनिसो मनसिकार දැන් මොන වෙයි ප්‍රබවස්ථානෙද කියලා තේරෙන අපි ප්‍රශ්නය. දැන් අපි මෙන්න මේ ටික තේරුම් ගන්නවා. මේක මේ මේක මේ සංකීර්ණ පටලැවිල්ලක් ඇති කිරීමක් නෑ මෙතන. බුදුහාඳුරෝ හරි නිරවුල් කරලා දීලා තියෙනවා. අනවශ්‍ය දේවල් වලට පටලැවෙන එක නැති කරලා මෙන්න මේ ටික දකින්න කියලා. දැන් බුදුහාඳුරන් වහන්සේ කාලෙත් නොඑක් දිනාට නොඑක් ප්‍රශ්න තිබුණා. ඇවිල්ලා බුදුහාඳුරන් වහන්සේ අහන සමහරලාට අහන්නේ මොනවද දන්නවද අතීතේ ගැන නොයීතුරුතු නොයික් දේවල් අනාගතයෙන් එවහන දැන් ඔය සූල සපුරුදායි සූත්‍රයේ තියෙනවා ඒ ඒගොල්ලොත් බලාපොරොත්තු පරිබ්‍රාජකෙක් කියන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ තමයි මේ ආත්මය පරම අරෝග තත්වයකට පත් කරන්න පුළුවන් ඒ අය අර ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර කියන අකුසලයන්ගෙන් වැළකීලා කිසියම් අර ආගමික පිළිවෙත් කොටසක් සම්පූර්ණ කරගෙන යනවා. ඔච්චරයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් මේ පරම වර්ණය කරා යනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉහළම තැනට යනවා කියලා නේද කියන්නේ. ඉතින් බුදුහාඳුරන් වහන්සේ දවසක් කියනවා ඉතින් ඔය පරම වර්ණය කියන්නේ මොකක්ද බෑට? ඒ අය මොකද කරන්නේ? නැවත නැවත පරම වර්ණය කරා යනවා කියන නිසා පරම වර්ණය කියලා දෙන්න. ඉතින් හරි වැඩේ නෙමෙයි. මේක දැන් මේක කතාව දිග ඇදි ඇදි යනවා නිසා උත්තරයක් හම්බෙන්නේ නැහැ. දැන් මට නම් කිය හැකි දැන් අපි කියමු බුදුහාර පොඩි නිදසුන් දෙක තුනකුත් පෙන්නනවා. දැන් අපි කිව්වොත් දැන් රාත්‍රී කාලයේ තරු බබලනවා නේ. ඉරුවේ පායනකොට තරු බබලින් ඉවරලා සූර්යයා බබලනවා නේ. අන්න ඒ වගේ නිදසුන් මාලාවක් පෙන්නනවා. परम මේ රටේ ඉන්නේ ලස්සනම ජනපද කල්යාණීය බලාපොරොත්තු වෙන කෙනා. හැබැයි එයා කවුද කියන්න දන්නේ නැහැ. නම දන්නේ නැහැ. බ්‍රාහ්මණද ක්ෂත්‍රියද වෛශ්‍යද සුද්ද දන්නේ නැහැ. උසද මිටිද දන්නේ නැහැ. කළුද සුදුද දන්නේ නැහැ. ඈ මොනවත් දන්නේ නැහැ. නමුත් ලස්සනම කෙනා කියලා හිතින් හිතාගෙන ඉන්නා වගේ කතාවක් නේද කියලා බුදුහාමුදුරුවෝ බොහොම සරල ක්‍රමයෙන් මේ කාරණේ පෙන්වව දානවා. ඉතින් මේ විදිහට සඳහන් කළා හරි දැන් මේ කාරණේ කතා කරනකොට මට ඊටම පහසු නිකන් මම හරි හිතට හරිම වැදිච්ච තැනක් තියෙනවා මම ඒක නැවත නැවතත් කියන කාරණාවක් ඒක මෙතනදි කිව්වට කවන්නේ නැහැ මොනරුක්ත වුණත් මෙතනදි නම් තාම කිව්වේ නැහැ අදයි කියන්නේ ඒ මේකයි හේමක කියන මානවකයා බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ඒ කියන්නේ ඒක පුරාවෘත්තයක් තියෙන දිගට ඒක මම හිතන්නේ ඒක විස්තර කර කර කාලිගත කරන්න පුළුවන් නෑ දැනට එහෙමයි එයා ආපු ප්‍රශ්නේ මේකයි ස්වාමීනි මේ බුද්ධ ශාසනය ඇරෙන්න මට කවුරු හරි යමක් කිව්වනම් ඒ කියපු හැම කෙනෙකු මට යමක් කතා කළා නම් කතා කළේ ඉති ආසි චාසි කියලා මෙසේ විය කියපු කතන්දර
අතීතයට. ඉති භවිෂ්‍යති මෙසේ වන්නේය කියලා අනාගත කතා. දැන් හොඳට ඔයාලා බලන්න. ඔය බොහෝ ආගමික ශාස්ත්‍රවරු කතා කරලා දෙන්නේ මෙසේ විය මෙසේ වන්නේය කියපුවමයි කතා කරලා. මෙසේ දෙවියන් වහන්සේ පැවිය මෙසේ අවසානයේහි සදාකාලික ස්වර්ගයේ ඔබට හිමි වේ. කොහොමද කියන්නේ? මනුස්සයාට තේරුම් ගන්න තරක් නැහැ. අදාගෙන ඉඳ ඉතරයි පුළුවන්. එම වෙයි කියලා නිකන් සිතුවිල්ලක ඉල්ලක ඉන්නවා. ඉතින් හරි අසරණයි අනේක දැක්කාම මොනව කරන්නද ඉතින්. ඔක තමයි ඇටි. අපිට උනත් ඇත්ත වශයෙන් බුදුහාමුදුරන් වහන්සේ මේ සත්‍ය නොකියවන අපිට මෙහෙම කතා කරන්න බෑ. ඉතින් කොහොම හරි ඔන්න අපේ බුදුහාමුදුරන් වහන්සේගේ මෙයා ඉල්ලා හිටිනවා ස්වාමීනි ඔය හැම කතාවකින්ම මට සිදුනේ අතීතය හෝ අනාගතය වේවා. ඒ හැම කතාවකින්ම මට මගේ තර්කයේ වැඩිච්ච එක ඉතරයි. සම්බන්තන් තක්ක වඩන ඒ හැම එකෙම තර්කයේ වැඩි නේද මේ පරිවිතර්ක වැඩිනවනේ හිතා ගන්න බෑ පරිවිතර්ක ජාලයක තවත් තීරණය ඊළඟට සම්බන්තන් ඉතිහීතියක් ඒ ඔක්කොම නිකන් මෙසේ විය මෙසේ වන්නේ කියන කතන්දරනේ ඕක හරියන්නේ නැහැ ඒ නිසා ස්වාමීනි මට කියලා දෙන්න ස්වාමීනි දැන් පංචමේ ධමමක්හාස ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්න. තණ්හා නිග්ඝාතනම් තෘෂ්ණාව බැහැර කරපු මුනිවරයන් වහන්සේ වහන්සේ මට ධමයක් කියලා දෙන්න. යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. යමක් දැනගෙන සිහියෙන් හැසිරෙ. සිහියෙන් ක්‍රියා කරන්න. තරේ ලෝකේ විසත්තිකං. එහෙම ක්‍රියා කරනකොට මේ ලෝකේ විසත්තිකා නම් තෘෂ්ණාව ක්ෂය වෙලා යනවා. එවැනි ධර්මයක් ඉස්සරහට කොච්චර ලස්සනද බලන්න. ඒ වචන ටික යං විදිත්වා සතෝ චරං. අනේ අපි කාටත් ඕනවද චරයි. හැබැයි යං කියන එකේ යමක් කියන එකේ තියෙනවා හරි දෙයම ගන්න ඕන. යමක් කියනකොට අපි ඒකෙත් බය වෙන්න දෙයක් නැහැ. අපි නොදන්නා දේවල් කරා යන්න වෙන්නේ නැහනේ. අපිම දන්න අපේම අත්දැකීම් ලෝකයට අපි සීමා වෙනවා. ඒ සීමා වෙනකොට ඒකෙන් අදහස් වෙන්නේ අත්දැකීම් ලෝකයේ යථා ස්වභාවය දකින්නවා කියන එකයි. ඒක විශේෂ නුවණින් තමයි යෝනිසෝ මනසිකාරයෙන් තමයි දකින්න වෙන්නේ. ප්‍රඥාවෙන් දකින්න වෙන්නේ. එතකොට මේ උද්‍යත්තගාමිනී පඤ්ඤා කියන නමනේ දාලා බුදුහාඳුරු අර ජීවිජාන කෝලියේ මේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී ඔන්න ඉතාම ලස්සනට මේ කාරණාව කියලා දෙනවා. මෙන්න මෙහෙමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේ සූපිය රූපේසු හේමක චන්ද්‍රාග විනෝදනං නිබ්බාණ පදමච්චපත. ඈ ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේ මෙහිදී දිට්ඨ කියලා කියන්නේ දඥකන සම්බන්ධ සුත කියන්නේ දැන් ඇස මුත කියලා කියන්නේ නැහැයි දිවයි කයටයි නම් නිමිති වෙච්ච දැනෙන විඤ්ඤාත කියලා කියන්නේ මනසට නිමිති ඔයිට වඩා දෙයක් නැහැ නේද? අපි අත්දැකින් ලෝකේ ඔය පානේ ඔය හයන සියල්ලම ඇතුළත් වෙනවා. ඔය ඔක්කොම සියල්ල කියන එක කියපු ඉන්නවා මම ඒක ගැනත් කියනවා දැන්. ඉතින් ඔයස් ටික ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේ සුපී රූපේ. එතකොට ප්‍රිය රූපේ හොයන්නේ ප්‍රිය ඔතන ප්‍රිය රූප කියලා කියන්නේ ප්‍රිය රූපය කියන එක නෙමෙයි ප්‍රිය ස්වභාවය. ප්‍රිය ස්වභාව කියන එක තමයි ප්‍රිය රූපේ කියන වචනේ අදහස් කරන්නේ. ප්‍රිය ස්වභාව ඇති ඇහැට පේන දේ. ප්‍රිය ස්වභාව ඇති කනට ඇහෙන දේ. ප්‍රිය ස්වභාව ඇති නැහැ දේව කයට දැනෙන දේ. ප්‍රිය ස්වභාව ඇති සිතට සංකල්පනා වශයෙන් නැහැ. ඒක ශබ්ද රූප ගන්ධ රූප කියලා ගත්තොත් නේවත් නේවා. රූප ලෝකය. රූප ලෝකය. සද්ද රූප මොකද? රූප රූප ශබ්ද රූප 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 එහෙම නැත්නම් වර්ණ රූප. සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප රූප කිව්වොත් හරියයි. එතකොට මේ අද්දකින් ලෝකයට තමයි ප්‍රිය ස්වභාවයක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය පහෙන් කොහොම හරි ප්‍රියශීලීව හැමදාටම කඩා කප්පල් නොවන සතුටක ඉන්න ලැබේවා කියන පැතුම තමයි කට්ටියම ඉන්නේ. ඉතින් දහසක් නැයින් සංකල්පනා මවම මේවා ගොඩ නගනවා කඩා බිඳ වැටෙනවා. ඔක තමයි සසර හැටි. ඉතින් ඒ නිසා
බුදුහාම දෙවියන් සහිත ලෝකයාම බලාපොරොත්තු වෙන්නේ මේ මේ ওই ටික තමයි. මොකද්ද? මේ ඔතන තියෙනවා මේ මේ රූපාසද්ද රසාගන්ධ පස්සා ධම්මා ච කේවල. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔක්කොම ඔච්චර තමයි කියලා හිතාගෙන තමයි මේ දෙවියන් සහිත ලෝකයාම මනුෂ්‍ය දෙවියෝ සියලු මනුෂ්‍ය කරන්නේ අන්තිමට අත්පුත් එහෙම තමයි තියෙන්නේ ඇය ඔය තරම් මේ අනික් කෙනෙකුට කියන්න තරම් අදහස් ගොනු වෙලා නැති වුණාට ඒ ඇය ඒ තුල තමයි සතුට පානේ දැන් මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ චන්දරාගේ යම් කිසි කෙනෙක් ශ්‍රේකලොත් නිබ්බාන පද මච්චත නැව ආපසු නොගිලි හෙන නිවන එය නිවනක් කියලා ඉවරයි ඈ මාර්ගයත් කියලා වෙර බුදුහාරෝ එක ගාතාවෙන් නිවනක් කියලා ඉවරයි ඔන්න ඔය සරල තැන අපි තේරුම් ගන්න ඕනේ ඉතින් ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අපිව මේ විශ්වයේ දහසක් විශයක් ක්ෂේත්‍ර අධ්‍යයනය කරලා ඒවල රස්තියාදු වෙලා ඉන්න කියලා කියන්නේ නැහැ දැන් බුදුහාමුදුරන් වහන්සේ සියල්ල කියලා කියපු එක රද මතක් වුණානේ කලින් නේද ඒ නිසා ඒකට උත්තරයක් කියලා ඒක සබ්බ සූත්‍රෙ මම හිතන්නේ දන්නව නේද මේ වෙනකොට මහත්මයා දන්නව නේද මහත්මයා දන්නව නේද නැද තන්නස නෑ අපි එන එක කතා කරමු සබ්බං කෝ භික්ඛවේ දේසිසාය මහන්නේ මම සියල්ල යන කුමක්ද ඔයගලට දේශනා කරන්නේ කිංච භික්ඛවේ සබ්බං මොනවද මේ සියල්ල කියලා කියන්නේ චක්කුංචේව රූපං අසත් රූපය සෝතංච සද්දාච කනස් සද්දය ගානංච ගන්ධාච නාසයත් ගන්ධය ජීවහාච රසාච දිවත් රසය කායෝච පොට්ටප්පාච කයත් පහස මනෝච ධම්මාච මනසත් ධම්ම අයංචති වික්‍රේ සබ්බම් මෙන්න පහනෙනි සියල්ල කියලා කියනවා සියල්ල කියලා වචනේ බුදුන් දේශනා කරපු සියල්ල දස වාචා වතුරේ වස්ස ඒක වචන මාත්‍රයක් පමණයි කියලා. දැන් වචන මාත්‍රාව කියද කියන්නේ එයා ඒ කියන එකේනා තමයි එයාගේ මොකක් හරි මනස්ගතයක් තියෙනවා නම් තියෙන්නේ. හැබැයි එයාටත් මනස්ගතයක් මවා ගන්න තියෙන්නේ මනෝද්වාරයෙන් ඇතුළට. අර කියන කරුණකින් ගවේෂණය කරලා ඔයා ගත්තේ කරන්නේ නෙමෙයි මනෝද්වාරය. අර සියල්ල ඇතුළේ තියෙච්ච තව කොටසක්. පුට්ටෝචන සම්පායය කියලා කිව්වේ ප්‍රශ්න කළාට ප්‍රතිපාදනය කරන්න බෑ ඒක. යුක්තිසහගත සහේතුක ප්‍රතිපාදනයක් කරනවා කියලා කියන්නේ ඒක ඔප්පු කොට කතා කරන්න බෑ. විදියක් නෑ ඒක. ඒක නිසා අර වචන මාත්‍රයක්ම තමයි. මාත්‍රයක්ම තමයි. ඒ නිසා තව එකක් උදාහරණ වාද දෙන්න. උත්තරීච විඝාතං අපජය. මතු වෙහෙසටද පත්වේ. අතිරේක වෙහෙසකටද පත්වේ. විඝාත කියන්නේ වෙහෙස ඇයි? නොදන්න නොතේරෙන මොකක් මොකක් හරි දෙයක් ගැන නෙමෙයි කියන්න හදන්නේ. ඉතින් කියා ගන්න බෑනේ. මේ වෙහෙස විතරයි. තංකිස හේතු මොකද ඒකට හේතු? කවරේද? යතහතම් භික්ඛවේ අවිසයස්මි. අපේ විෂේ විෂේ සම්බන්ධතාවෙන් අයිති නැති මොකක් හරි ඒක මානසිකාතයක් කිව්වොත් ආය මොකද මනසින් හරි මැව්ප් එකක් වෙනවනේ නේද මොකක් හරි කියමුකෝ අපේ මනසට විශේෂ නොවුණු දේ ගැන අපිට කරදර වෙති වෙන්නේ නැහැ මොන අපි දැනගන්න ඕන කරන දේ ඉතින් උතුම් ස්වාමීන් වහන්සේ ඒ වචන කීපේ මොකද මේ මෑතකදී මේ සියල්ල කියන එක ඔබ වහන්සේ දේශනා කරපු මේ සබ්බ සූත්‍රයෙන් ඔබට යම් අය විග්‍රහ කරන්න ගිහිල්ලා ඔළුව කැක්කුමයි ඉස කැක්කුමයි දත් කැක්කුමයි පිළිකාවයි මේ සියල්ල ඇතුළට ඇතුළත් කරගෙන ඇතුළත් වෙනවා ඔබ වහන්සේ කිව්වා වගේ අර කරුණු හය ඇතුලේ ඒකක් තියෙනවා නමුත්
ඒවා වෙනම විග්‍රහ කරන්න ගොස් තවත් පැටලිල්ලක් තියෙනවා ගරු සම්බන්ධයෙන්. දැන් බුදුහාම දැන් මේ මේ කතාවෙන් පේනවනේ බුදුහාමරෝ පටලවාලා දැමිලි අඩු නැහැ. ඉවත් කරලා මේ ශ්‍රාවකයාට සරලව ජීවිතේ නුවණින් දැකලා දුනු වීමේ මේ තමන්ගේ ජීවිතේ ධර්මානුකූල වැඩ පිළිවෙලකට උරුමන මාර්ගයක बाहर लोके දවන්ත විශ්වය ගැන දන්නවා. හැබැයි බුදුහාඳුරු ආනන්දහාඳුරු වරක් ওই ගැන විමසුපු අවස්ථාවක මම ඒකත් කියන්නේ බුදුහාඳුරන් වහන්සේගේ ආකල්පය කියලා දෙනවා නිසා මම දන්නේ නැහැ අපේ. උන්වහන්සේ බහැර කරේ නැහැ. නැහැ. බහැර කරන්න දෙයක් නැහැ නේද ඉතින්. නමුත් උන්වහන්සේ මෙන්න මෙහෙම කතා කළා. දැන් අපේ ආනන්දහාඳුරු දවසක් ඇහැව්වා මේ ස්වාමීන් වහන්සේ මට දවසක් දේශනා කළා මෙන්න මෙහෙම කතාවක්. මේ සීකි බුදුහාමරන් වහන්සේගේ කාලේ අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බඹලෝ ඉඳලා මෙලෝ ඉන්න මේ භික්ෂුන් වහන්සේලාට ඇහෙන්න ආරබත නික්කමත යොජත බුද්ධ සාසනය කියන ගාථාව දේශනා කළා. ඉතින් මේ ආනන්දහාමර අහන්නේ ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද කියලා. ඉතින් බුදුහාමර මේක වැඩි කතා කරන්න කැමති වුණේ නැහැ මේ ගැන. උන්වහන්සේ සඳහන් කළේ ඕක මේ ඔය ශ්‍රාවකෙක්නේ තථාගතවරුන්ට ගොඩක් පුළුවන් ඊට වඩා පුළුවන් එතන නතර කරන්න දෙන්නේ නැවත නැවත මොකද මේ අර ගොඩක් පුළුවන් නම් ඒ පුළුවන් වෙන්නේ කොච්චර කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා කොච්චර පුළුවන්ද කොහෙද එච්චර මේකේ දිගපළ හොයාගන්නත් හිතෙනවා ඉතින් ඒ නිසා නැවත තුන්වෙනි වතාවටත් ඇහුවෙන් පස්සේ ආනන්ද මේ කාරණේ ගැන මට නිහඬ වෙන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ වැඩම්ම නැති දෙයක් නේ ඒක නමුත් ඒ කාරණේ ওই විදිහෙන් සාකච්ඡා වෙලා අපේ ධර්ම සාහිත්‍ය සටහන් වෙති වීම නම් හරි ශ්‍රේෂ්ඨයි. වටිනවා. අද කාලේට හරිම වටිනවා. අපිට ප්‍රයෝජනයි. ඉතින් උන්වහන්සේ සඳහන් කළා මේ සාහස දාන ලෝක ධාතු කියන්නේ ඔක සූර්යයෙන් කෝටි සූර්යයෙන් දහසකගේ විශ්වපතයක් කරලා මේ තමයි අපේ ඉන්න මේ චක්‍රවර්තය ගමන් කරන්නේ. දහසක විශ්වපතයක්. ඒ වගේ විශ්වපතයක්. ඒ වගේ දහසක් විසහසේ මජ්ක්‍ධිම ඒ වගේ තවත් දහසක් තිසහසෙ මජ්ක්‍ධිම ලෝකදා ඉතින් බුදුහාරෝගේ යහන හරි දැවැන්ත විශ්වයක් තවත් තියෙනවා තව චක්‍රේ දිගට යන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරන් වහන්සේගෙන් ඊළඟට අහන හැබැයි ඔබ වහන්සේ කොහොමද ඒ ශබ්දෙ නිකුත් කරන්නේ කියලා ඈ අපි සාමාන්‍යයෙන් දන්නවනේ මේ විද්‍යුත් තරංග ක්‍රමයකින් නම් පුළුවන් ඒත් ඉතින් මේ මං හිතන්නේ මේ තප්පරයට සතකම 186000 වේගිනු පුළුවන් වෙයි කියලා මේ හත් මේ මොකද දැන් අපි නම් මේ අගරන යාන්ත්‍ර සූත්‍ර අනුසාරයි නේ නවීන විද්‍යාව නවීන විද්‍යාව ඒ සම්බන්ධතාව තියෙනවා ඊට පස්සේ එකකින් අපි නවත අරක ඊට වඩා දෙයක් බුදුහාඳුරන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මම පළමු ආලෝකේ නිකුත් කරමි දෙවෙනවා ශබ්දේ නිකුත් වචනේ නිකුත් එතකොට මොනවා හරි මේ වාතත් දොනිය සලකාගෙන කතා කරපු සන්නිවේදන ක්‍රමයක් නම් නෙවෙයි බුදුහාමරන්ට තියෙන්නේ. ඒ නිසා බුදුහාමරෝගේ ඒ සන්නිවේදන ක්‍රමය අපිට ඕනේ නැහැ නේ. මොකද අපිට උන්වහන්සේ වචනයෙන් කියපු ගණ පිට කියන්න පුළුවන් කෙනෙක් සම්බහන්සේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ වුණා නෑ. ඉතින් කොහොම හරි මේ වනු විශ්වාස. නමුත් ඕක අපිට බුදුහාමරෝ අකමැත්තෙන්නේ කතා කළේ නේද? එතකොට ඕක නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මොකක්ද මේ මහා දවන්ත විශ්වයේ අපේ සලායතනික අධ්‍යක්ෂක ලෝක මේ සලායතනික අධ්‍යක්ෂක ලෝකයේ තුල තමයි අපේ අවබෝධය අපේ වැටීම් අපේ රැවටීම් ඇලීම් ගැටීම් රැවටීම් සියල්ලක් තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ මේක තවදුරටත් ඔය සීමා කරපු තැනක් තියෙනවා හොඳට කියපු දෙයක්. රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා එක සාකච්ඡා කරන අවස්ථාවේදී මේ ඉමස්සින් යව ව්‍යාමත්තේ කලේවරේ සසඤ්ඤමි සමනගේ මේ පඹයක් පමනෝ ශරීරේ සංඥා සහිත මනස සහිත ඒ වචන දෙක අනිවාර්යයෙන්ම තියෙන නැත්නම් නිකන් මල කඳක් වෙනවා නිකන් කලේවරේ
ඒ සවිඥානක කොට සංඥාසහිත මනසසහිත මේස්කයි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනි පටිච්ච ලෝකේ පරම ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති කිත්තාව තානකෝ ලෝකවන්තේ ලෝකෝති උච්චති කියලා අහන්නේ ඈ එතකොට ඇසත් රූපය චක්කු විඥානය චක්කු සංපස්සය චක්කු සංපස්සය වේදනාව කියන්නේ අතීතත් ලෝකෝ වා ලෝක පඤ්ඤාන්ති ඔය කියන ලෝකේ පරම එතකොට ඒකේ තේරුම අපේ කල්පණයට හසුවෙච්ච තැන තමයි ලෝකේ ඒ එහෙම කියන්නේ ඒකට පිටස්තර එපා බුදුහාමුදුරන්ට මේ පිටස්තර දේ විස්තර කර කර මිනිස්යාව සත්‍යයව මේ රස්තියදු ගස්වන්න ඕනේ නැහැ උන්වහන්සේට උවමනා කරන්නේ යම් තැනක දුක ඇති වුණාද දුක නිවෙදන කාරණා දුක ඇති වෙනවද ඒ ඇති වෙන දුක කියලා දෙන දුකයි සමුදේ වෙන දුක සමුදේ වෙන්නේ ආයතන සම්බන්ධතාව ඇසත් රූපයත් සම්බන්ධ වෙනකොට තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඔය අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහය ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මෙතන. තායිදී අපි අර කලින් පොඩ්ඩක් මතක් වුණා මතක් කළා බුදුහාමුදුරන් වහන්සේ වදාළ අර සකලදායි පිළිවෙජයට කිව්ව කියලා මතක් කළේ. ඉමස්සින් සති ඉදාවත්. ඉති ඉමස්සින් සති ඉදාවත්. ඉමයි මේ ඇති කල්ලේ මෙය වේවි. මේක අතීතයට අයිති වැඩකුත් දෙයක්ුත් නෙමෙයි අනාගතය පිළිබඳ දෙයක්ුත් නෙමෙයි දැන් මේ සිදුවේ. මේම සිදුවෙනකොට සිදුවීමත් එක්කයි අපි දැනගන්නේ. ඊමස්සින් ඊමස් උපාදා ඉදන් උපජ්ජති. මේ උපන් කලි මේද උපදී. ඊමස්සින් අසත් මේ නැති කලි මේ නැත ඊමස් නිරෝධා ඉදන් නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේද නිරුද්ධ වේකේ. මෙන්න මෙතන තමයි අපේ බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල න්‍යාය සාකච්ඡා කරන්නේ. ඔකට කියනවා ඔය ඉමස්සින් සති ඉදං හෝති ධර්ම න්‍යාය තමයි හේතු ප්‍රත්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ න්‍යාය. ඒ න්‍යාය භාවිතා කරලා බුදුරජාණන් වහන්සේ අපේ දුක ගැන කතා කරනවා. එතකොට තමයි අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා උපාදාන බව ජාති ජරා මරණ කතාව. එතකොට මේක තමයි පටිච්ච. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනකොට මේ සම්මාදිට්ඨිය කියලා අර දැන් අර දසවස්තුක සම්මාදිට්ඨියේදී හිටියේ කොහොම කෙනෙක්ද? දිගින් දිගට මම සංසාරිකව ඉන්නවා කියන හැඟීම නේද? මම කරනවා මම විඳිනවා නේද? දැන් ඇත්ත වශයෙන් කවුරුත් ඉස්සලා ඉන්නේ නැත්නම් එතන තමයි කවුරුත් ඉන්නේ නැතරනවා. ඒකේ ප්‍රතිඵල තමයි මේ අපි ලබන්නේ කියලා. දැන් සෝ කරෝති සෝ පටිසංවේදීති කියන තැන තමයි ඉන්නේ. කරන්නාම විඳි. බුදුහාමුදුරන් වහන්සේ වදාළා ඔය ඔක දෘෂ්ටියක් කියලා. මොන දෘෂ්ටියද? ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන ඕක තමයි තේරුම් ගන්න අමාරු. ඒ නිසා අර මේ සෛද්ධාන්තික කරුණු පැත්තකට යන්නේ නැතුව අපි සලායතන පැත්තෙම කතා කරමු ඉස්සරහින් නේද? මොකද නැත්තම් මගේ සෛද්ධාන්තික පැත්තට ගියාම කට්ටියට අමාරු නේද? දැන් අපි කාටත් තේරෙන දේ තමයි දැන් මම සාමාන්‍යයෙන් නිකන් ඔය යම් යම් අය කතා කරනවා. අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ඔබ දිගින් දිගට පැමුණු එක්කෙනෙක්ද? එහෙම නැත්නම් මොහොතක් මොහොතක් පාසා සකස් වෙමින් පවත්නා ක්‍රියාකාරීත්වයේ ඒ කියන්නේ මමත්වයේ අරගත්ත මම කියන සංඥාව අරගමුකෝ. මම දිගින් දිගට තියෙන එකක්ද? එහෙම නැත්නම් මොහොතක් මොහොතක් පාසා මම මැවෙනවද කියලා. දැන් මහත්යගෙන තේ ප්‍රශ්නේ හැම මොකද ඉතින්? දෙතෙන් සමිනාසෙන් දැන් අපි යම් කිසි ඔබවන්සල වගේ ඇසුරක ඉන්න නිසා සෑම මොහොතක් මොහොතක් පාසාම මැවෙනමවක් දැන් මම ඔක අහලා බලුවා තාම මේ ගැන කතා කරන්න දන්නේ නැති කෙනෙක්ගේ එයා කල්පනා කර කර ඉඳලා කියනවා මේ මොහොතක් මොහොතක් පාසා මැවෙනද කොහොමද එහෙම කිව්වේ එයා කලින් කියවල නැහැ කොහොමද මොකද අන්න ඔතන තමයි අර හැම පුද්ගලයා තුළම ප්‍රඥාවේ බීජය තියෙනවා.
මේ බීජයට පිබිදෙන්න ඉඩකුයි ඕන කරන්නේ පසුබිම පසුබිම ඕන කරන්නේ දැන් අපි ඒකට අවස්ථාව දුන්නම පූර්වට ඒක එනවා ඒක තමයි අපිට මතකයි සාමාන්‍ය අවුරුදු 14 කතර ළමයි හරියට ඒ උත්තරේ කියවනේ ඒක කොහොමද කියන්නේ කියලා මගේ මේ දැනගෙන හිටියද මේක ඉතින් අපි හිතමු ඉතින් මේක මේ ප්‍රශ්න දෙකයි නෑ මේකද කියලා ඉතින් දෙකේ එකක් හරි ගියත් මේ අර කණාබල්ලන් ගන්න ක්‍රමේ එක හරි ගියා කියලා කියන්නත් පුළුවන් ඕනනම් නමුත් මට ඉතින් ඒ වෙලාවේ හිතන මේ මේක කිරා බලන්න ඇති ආ නමුත් දිගින් දිගට ආපු එකක් කියනකොට මේක තමයි හරියන්න ඕන කියලා හිතුණා යාට ඔන්න ඔතන තමයි අපේ ප්‍රඥාව පුරුදුව ගන්න තියෙන්නේ ඔය උද්‍යාත්ත කියන එකත් වළංගු වෙන්නේ එතකොටනේ ඒ සම්මාදිට්ඨිය මේක ආර්ය සම්මාදිට්ඨියක් වෙන්න ඉබේ නේ ඊළඟට අපේ මේ මොනවද මේ උදේ වෙන්නේ සමුදේ වෙන්නේ දැන් අපි දන්නේ අපි කයක් තියෙනවා හිතක් තියෙනවා නේ දැන් කය අපි ඉතින් හිතාගෙන ඉන්නවා උපන්දායෙන් නම් තියෙන කය නේ කියලා නමුත් මේ වෙනකොට කෝටි ප්‍රකෝටි වාර සංඛ්‍යාවක් මේක පරිවර්තනය වෙලා ඒක භෞතික සිද්ධියක් ඈ නමුත් මට මගේ කය දැනෙන්නේ කොයි වෙලාවද කියලා හිතලා බලන්නකෝ. දැන් අපිට වැඩි වෙලා තියෙන හැමතිස්සෙම කයට අපි වසඟ වෙලා ඉන්නේ ඉන්න කය තියෙනකෝ දැනි ඉන්නවා. මට පේන හැටියට අපිට නිින්ද ගිය වෙලාවට තමයි කය ගැන දන්නේ නැත්තේ. හරිද? ඒකේ තේරුම සිත් පහළ වුණේ නැත්තම් සිතින් ඇල්ලුවේ නැත්තම් කය දියල බව දන්නේ නැහැ. ඇහැරෙනකොටම අහුණානේ. ඒ කියන්නේ දැන් අපි කායිකව තමයි කයට මේ කරන්නේ බැඳිලා දිනවා මේ බැඳිච්ච එක කොච්චරද කියනවනම් කයම මම තමයි මම කියන සිතිවිල්ලෙත් ඉන්නවනේ දුඟ දෙනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කළා මේ කය ආත්මයයි මමයි කියලා හිතනකොට ඔයාලා මේ විතන එක හැබැයි හොඳයි කියලා කිව්වා හිත මමයි ආත්මයයි කියලා හිතනකොට ඔයාලා ඈ මේ මොකද දැන් හිතේ අනිත්‍යතාව පේන්නේ නැහැනේ කට්ටියට. කයි පේන්නේ. නමුත් වේගයෙන් වෙනස් වෙන්නේ මොකද හිත? නමුත් හිතේ වේගය නෙමෙයි පේන්නේ. එක හිතින් මං ඉන්නවා කියලා නේ හිතන්නේ. කය හැබැයි කය නම් වෙනස් වීම කොහොම එහෙම හිට වෙන්නේ අපිට නේ. ඒ නිසා දැන් අපිට අවුරුදු 10ක් 15ක් 30ක් නොදක හිටපු කෙනෙක් එක පාර අඳුර ගන්නවා නේ. හරි හරි හරි. මට දැන් මතකයි කියලා. ඒ විදිහේ තියෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කළා මේ කය ආත්මය කියලා හිතුවත් කමක් නැහැ කියලා ඒ කමක් නැහැ කිව්වේ කය ආත්මයක් නිසා නෙමෙයි සිත ආත්මයක් කියලා හිතනට වැඩි නේද මොකද අරකින් බේරගන්න අමාරු කය ආත්මයක් කියලා හිතුවගත්ත හිතන එක නෝ බේරගන්න ලේසි නේ ඒ නිසා දැන් හුඟක් උනේ ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිතෙන් යම් යම් අද්දකීම් අද්දකලා දැන් මම ආත්ම පරම ආත්ම தත්ත්වයේ ස්පර්ශ කරනවා කියලා නැවතිච්ච එක නෝනේ. දැන් අපිට උනත් දැන් හිතෙන්නේ දැන් මම උපදිනකොට මට පොඩි කාලේ මතක තියෙන්නේ ඉස්කෝලේ ගියා ඇති නේද? මේ ඉගෙන ගත්තා ඇති. ආවල් දෙයක් ගියා මේ අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් ලැබුවෙත් මං මේ දැන් ඉන්නෙත් මං. ඔය තියෙන්නේ නේද? මනසින් අපි ඒ විදිහට අත්දැකීම් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළා මේ මොහොතක් මොහොතක් පාසා මේ සකස් වීම සිදුවෙන ධර්ම න්‍යාය වශයෙන් ඉමස්සෙන් සති ඉදං හෝති කියන ධර්ම න්‍යාය වශයෙන් අපි සිතිවිලි ලෝකේ කොහොමද ගොඩනගන්නේ කියලා. නිතරම උපාදාන ස්කන්ධ සිතිවිලි ප්‍රවාහයක් නේද? ඉතින් ප්‍රවාහයක් කියන කොටත් අපි නාම පදයක් දාලා නෙදීන්නේ. නේද? නාම පදයක් දාපුවාම එකපාරටම නිකන් ගල් වුණා වගේ එකක් වෙනවා. මොකද නාමපද වශයෙන් අරගෙන තියෙන්නේ ක්‍රියා මාත්‍රාවයි. ඔන්න ඕකයි තේරුම ගන්න. නාමපද වශයෙන් අරගෙන තියෙන්නේ ක්‍රියා මාත්‍රාවයි. නමුත් අපි නාමපද බවට පත් කරගත්තාම ඒවා ස්ථිර සාරව දිගට තියෙනවා කියන සංඥාවල තමයි ඉන්නේ. පැවැත්මක් පිළිබඳ මනසක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතියක් මේ විවේක මේ සමාධි සුවයෙන් ඉඳලා ලෝකේ දිහා බලලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කළා කියලා අපිට ලෝකෝ ලෝකන සූත්‍රයේ දාන පාළිය අපිට හම්බ වෙනවා.
අයං ලෝකෝ සන්තාපජාතෝ රාගේ ද්වේෂේ මෝහේ නිසා මේ ලෝකයා මාතු තැවුලකට පත් තැවීමකට පත් වෙලා ඉන්නවා. පස්ස පරේතෝ ස්පර්ශයට ගැති වෙලා ඉන්නවා කියලා වුණා වචනයක් අපිට හම්බුණා අපිට කතා කරන්න වුණා පස්ස පරේත. පස්ස පරේත. ඊළඟට රෝගං වදති අත්තතු ආත්ම වශයෙන් මේ රෝගයක් ලෙඩක් තමයි මේ මම කියලා මේ අල්ලගෙන තියෙන්නේ. රෝගේ කියන්නේ කයත් රෝගයක් නෙමෙයි ඈ. ගණ්ඩෝ රෝගෝ කියලා නම් කරපු දැන් තියෙනවනේ. ඊළඟට ඊන ඊන හිමඤ්ඤති තතෝ තං රෝගී ආඤ්ඤත. යං යං ආකාරයෙන් ලෝකේ නොඑක් නොඑක් අද්දකින් ලබමින් සිටවිලි මවනවාද? මවන සිටවිල්ල එය එයින් අන් අයුරකට යේ. වෙනස් වෙමින් පවතින්නේ හරියට නිකන් දැන් එකක්ව සමුදේ වෙලා අනෙකක්ව නිරුද්ධ වෙන වේගයක් තමයි බුදුහාමරන් වහන්සේ දැක්කේ සිටවිලි. ඒක නිසා න උපමායක් පිසු කරන්න මේක උපමාවක් කරන්නත් අමාරුයි. ඒ තරම් වේගවත් කියලා. එතකොට ඒ කියන්නේ උතන වේගවත් වෙන්නේ ඉතින් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. අපි එතෙන් දෙමු හිංසරේ. රෝගං වදති අත්තතෝ. යේනේ නේ මඤ්ඤති තතෝ තං හොචි අඤ්ඤතා. අඤ්ඤතා වෙනවට තමයි අපලතිය. අඤ්ඤතා භාවි භවසත්තු ලෝකෝ භවපරේ. මේ ලෝක තමන් හිතා ගන්න අල්ල ගන්න මඤ්ඤනා කරන හැම එකම ටට්ටක් ගාලා අයුරකට යන ලෝකයක අඤ්ඤතා භාවී වන ලෝකයක පැවැත්මට ඇලී සිටිනවන භව සත්තු මේ අනිත්‍ය භාවයකට යන ලෝකයක සත්‍ය ඇලෙන නිත්‍යත්වය බලාපොරොත්තු වෙන දැන් මට මතකයි එක්කෙනෙක් මේ ළඟදී දවසක් ඇඟේ අසනීපතත් අනේ ස්වාමීනේ මේ ඇඟ නිකන් මගේ නෙමෙයි වගේ කියලා කිව්වා ඔක මගේ නෙමෙයි තමයි. නමුත් ඒක ඔයා දන්නේ නැහැ. ඈ නායකයතුම් භාගා නාඤ්ඤයසන් කියලා තියෙන්නේ. ඒක දැනගෙන කිව්වා නෙමෙයි නමුත්. නෙමෙයි නේ. නමුත් දැන් එයා දන්නේ නැහැ. ඒ නිසා මේක මගේ වී යුතුයි. නමුත් දැන් මගේ නෙමෙයි වගේ වෙලා. අනේක එයා බලාපොරොත්තුනේ මේක මගේ. නෝ. මේක මගේ. නමුත් දැන් මට මගේ නෙමෙයි විදිහට තියාගන්න වෙලා මේක වෙලා තියෙනක මට ඕන හැටියට නැහැ කියලා නෝ ඒ කිව්වේ. කිව්වේ. එතකොට අර භෞතික වෙනස් වීම ආන්න හරි. එයා එයා ඒක දැක්ක දුකකින් දැක්කේ. මොකද මේ ප්‍රඥාවෙන් දැක්කන කොච්චර ආලෝකයක්ද නේද? දුකකින් දැක්ක නිසා එයා අඳුරක ඉන්නේ. අඤ්ඤතාභාවය, භවසත්තු පැවැත්මට වැලිචුලා. භවපරේතු පැවැත්මක්ම අපේක්ෂා කරන ඊට ගැතිව. භව මේවා අභිනන්දති. පැවැත්මම කැමති අභිනන්දනය කරන්නේ. පරණ වෙනවා දකින්න නෙවෙයි ක්ෂය වෙනවා දකින්න නෙවෙයි කැමත්ත තියාගන්න පවතිනවා දකින්න ස්වාමීන් වහන්සේ බවපත් බව සත්ව කියන මේ පවතින බවක් පවත්වාගෙන යාමට ඇති කැමත අන්න අනේ බව වේවා විනන්දති යද විනන්දති තම්බව එතකොට ඒ පවත්වාගෙන යන්න තියෙන කැමැත්ත ඉටු නොයි කියන බයක් නෑ මේ නිසා බය යස බයද තන් දුක ඒ නිසා දුකයි දැන් කෙනෙක් අපි අතරින් වියෝග වුණාම දුක් වෙන්නේ දිගින් දිගට හිටිය යුතු තිබුණා ඇයි මේ තරම් ඉක්මනට මේ මොහේ නමුත් එයා මිය ගිහින් තියෙනේ අවුරුදු 80ක් ඉඳලා ඈ ඇයි තවදුරටත් මේ අපි අතර නොහිටිය කියලා එදාම හිතන මේ විදිහේ තියෙන එක එතකොට ඔන්න ඔය ධර්මතාවක් තියෙනවා ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ මෙන්න මේ පිණිසයි භව විපහානාය කෝපනිදම් බ්‍රහ්මචර්යම් මේ සසුන් ප්‍රතිපදාව කුමක් පිණිසද පැවැත්මට රැවටීම අයින් කරලා අයින් කරලීම පිණිස භව විපහාන භව භව එතකොට නමුත් මේ භවයේ කොහෙද තියෙන්නේ අපේ මනස තමයි අපි හදාගෙන තියෙන්නේ භව උපාදානයේ යම් තැනකද භව එතන පාදාන පච්චා භව අපි මොකද අපි කියමු මෙහෙම මේ ගීතයක් අහනවා කියලා හරි බොහොම මිහිරි ගීතයක් දැන් මේ ගීතය සාමාන්‍ය විනාඩි 3කින් 4කින් ඉවර වෙනයි දැන් මේ හරි ආස්වාදයෙන් දැන් අහගෙන හිටියට ඉවරුන ඉවරුනා මේ ඉතින් එතන තියෙනවා ගොම්මතක් මේක පවතිනවා දකින්න තමයි බලාපොරොත්තු මෙන්න මේ தત્වේ ඉදිරියේදී බුදුහාමුදුරන් වහන්සේ අපට කියලා දුන්න මේක මෙතරම් පුදේ අත්ත බව දැනගන්න සමුදේ නිරෝධ බව
ඊළඟට අපි බලමු දැන් අපි ලෝකේ අත්දකින්නේ ඇහින්නේ කනින් නැහැ දිවෙන් කයෙන් මනෙන් ආයතන කියන්නේ අපි ඒකට ඉන්ද්‍රිය කියලා කියනවනේ ආයතන කියන වචනේ විශේෂ ප්‍රයෝගයක් අපේ බුදුහාමරන් වහන්සේ මොකද මුළු ලෝකයේම අපි සංස්කරණය කරන්නේ ඔබට තමයි ආයතන ක්‍රියාවලියක් ක්‍රියාවලියකට බැඳුනාම තමයි එතකොට ආයතන වෙනකොට අජ්ජත්තික ආයතන 6යි කියව බාහිර ආයතන 6යි ඇසත් රූපයත් අනායතනේ කන ශබ්දයත් අනායතන නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් මනසත් මනසත් ධම්මත් දැන් අපි දැනගන්න ඕන මේ අපිට අපි හැමතිස්සෙම අත්දකින්නේ අපි හිතාගෙන ඉන්නවා තියෙන දෙයක් දිගින් දිගට ඉන්න කෙනෙක් හැටියට මේ ලෝකේ අත්දකින්නවා කියලා. එතකොට භවයට බැඳිනවනේ මේක ඇදලා. දැන් ලෝකේ මොනවා තිබුණත් අපි නිකන් අස්සසිල්ලට එහෙම කියමු ඈ මොනවා තිබුණත් මම දන්නේ මට සම්බුදේ වන දේ විතරයි නේද? පැහැදිලි. පැහැදිලිව මෙච්චර මගේ ඇහැට පෙනෙන්නේ මගේ කනට ඇහෙන්නේ නාසයට දිවට කයට දැනෙන්නේ දැන් ඕකටත් මම කල්පනා කරා මේ මන් දන්නේ මේ කතාව කොයි විදිහෙන් අනවශ්‍ය ලෙස යම් යම් පැති වලට යනවද කියලා නමුත් ඉතින් කොයි දේ ධර්මයේ අන්තර්ගත නිසා මම බය නැතුව කියන්නේ දැන් අපේ බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිදින්න දවසක් මේ ඒ වගේ සිද්ධි අනුසාරයෙන් අපේ මහ ජනතාවට මේක පහසුවෙන් අල්ලගන්නේ මේ මොකද ඒ අද්දකින් ක්‍රියාවලියේ තමාගේ ලෝකයටත් බොහොම පහසෙන් ගැලපී හිටිනවා තමයි තේරුම් ගන්න. සත්‍ය සම්සන්දේ ඉන්දියානු සමාජයේ සිදුවෙච්ච සිදුවීමක් අලලා මේක උදාහරණයක් ගැනීම හරි වැටෙනවා. දැන් ඔය මේ භද්‍රක කියන කෙනෙක් එයා ගාමිණී කියන වචනේ අඳුනනවා එයා ගම් දෙට්ටුවෙක් නිසා. මේ භද්‍රක ගාමිණී ඔක තියෙන්නේ ඔය ගාමිණී සංගයත්තේ. ගාමිණී බුදුහාමුදුරන් වහන්සේගෙන් දවසක් ආප්දේ තමයි ස්වාමීනි කොහොමද මේ දුක ඇති වෙන්නේ කියලා. ආවන දැනගන්න ඕන කරන දෙයක් එයාට ආවනවා. එයා දැනගන්න. එතකොට බුදුහාමුදුරන් වහන්සේ මේ දුක ගැන මට කතා කරන්න පුළුවන් අතීතෙත් අල්ලගෙන අතීතෙ මෙසේ මෙසේ දුක් ඇති වුණා කියලා මට කියන්නත් පුළුවන්. හැබැයි එහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. ඔබ ඔබට ඒක නොතේරෙන්නේ ඉතින් අනාගතයේ සලකගෙනත් මට දුක් ගැන දුකේ සකස් වීම දුකේ දුක ගැන කතා කරන්න පුළුවන් නමුත් ඒකත් මේ ඔබට පැහැදිලි නෑ ඔබට නිකන් විතර්ක වැඩෙන එකක් තමයි ඒ නිසා මම කැමතියි ඔබට ඔබ දැන් ඉන්න මේ අත්දැකීමත් එක්ක අත්දැකීම් ලෝකෙත් එක්ක ඔබට ඔබත් එක්ක කතා කරන්න දැන් ඔබ ඉන්නේ ඔබ ගමක ඉන්නේ ඒ ගමේ ඔබ ගම් දෙපුවා ඔබට සමීපය ඉන්නවනේ හිතවතුන් ඉන්නවනේ ඒ සමීපය හිතවත් අය ට යම් කිසි කරදරයක් ඇති වුණොත් එහෙනම් ඔබට මොකද හිතෙන්නේ එයාට කරදරයක් වුණොත් මගේ හිතට දුන්නස් වෙනවා එතකොට දැන් අර තව කට්ටියක් ඉන්නවනේ මේ හොඳරන්නේ එහෙම විශේෂ ලැබියාවක් විශේෂ සම්බන්ධතාවක් නැහැ එයාට කරදරයක් වුණොත් ඒක ඉතින් මට ඉච්චේ බාරයි. එයි එහෙම වෙන්නේ. මම ඉතින් මේගොල්ලන්ට කැමති. ආ උත්තරේ ආ චන්දෝහි මූලං දුක්ඛස කියලා දැනගන්න ඉන්නේ. චන්දේම මොල් වෙනවා දුකට. ඉතින් එතකොට මේ මෙයා ඊළඟට කියනවා මේ මට ඔක තේ මට තම මගේ අද්දකින් වෙනකම් මම ඔක තේරුම් ගන්නම්ක ස්වාමීනි. මට තේරෙන හැටියට. දැන් මගේ පුතා එයාට කියන්නේ චිරවාසි. චිරවාසි කියන යාගේ පුතා ඉන්නේ දුර බැහැර. මේ දුර බැහැර කියන පුතා ගැන එයාට මේ උණු ගම හිතෙනවා මතක් වෙනවා මතක් වුණාම හරි වැඩේ ළමයාට කරදරයක්වත් දුක සැප දැනගන්න විදිහකුත් නැහැ වහාම පණිවිඩ කරේ කරුණ කරනවා ගිහිල්ලා දුක සැප බලාගෙන ඉන්නවා මං ඉතින් ස්වාමීනි ඒ ගිහිල්ලා එන සංකල්පනාවෙන් ඉන්නවා ඇවිල්ලා ඉතින් දැන් හොඳින් ඉන්නවා කියලා කියන බහනවා ඒ සැනසෙන්නේ දැන් ඒකිනුත් තේරෙනවානේ මේ චන්දෝයි මූලන් දුක්ඛස කියන එක මේක ඇත්ත කියලා ඔන්න දැනගත්තා. ඊට පස්සේ බුදුහාඳුරුවත් මමත් එකක් කියන්නම් කියලා තව උන්වහන්සේත් එකක් කියනවා. දැන් ඔබගේ ඔය
චිරවාසිගේ මව ඒ කියන්නේ මේ වන්දරක ගාමිණීගේ භාර්යාව භාර්යාව යන ධන්නේවත් නැති එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා දන්නේ නැති කාලයක් තිබුණා නේද කියලා ඕ එහෙම තිබුණා මම අහලවත් තිබුණේ නැහැ එහෙම කෙනෙක් ඉන්නවයි දැන් ඒ කාලේ අහලවත් නැති කාලේ මේ යාට කරදරයක් වුණා නම් එහෙම ඔබට මොකද වෙන්නේ දෙවි ගන්නෑ මම දන්නේ නැහැ දැන් කරදරයක් අනේ මේ කියන प्रश्न आप दार्शनिक प्रश्न विद्यात्मक प्रश्न आप नमुद्दन लोकया मैं बुधुदाम विद्याज्ञ दार्शनिक තමංග සලායතන තේරුම් ගන්න කියලා මේ කියන්නේ එතකොට කොච්චර සරල තැනකද දුක උපදින නේද? එතන තමයි පටිච්ච සමුප්පාදය අපි දකින්න. පටිච්ච සමුප්පාද පටිච්ච කියලා කියනකොට ප්‍රත්‍යයෙන් සමුදය. ඔකට කියන ඉදප්පච්චේතාව කියලා උදාහරණ වාචක තමයි. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද. අර භද්‍රක කතාවේ තව වැදගත් දෙයක් තියෙනවා. ඒකත් කියලා ඉන්නවා. දැන් භද්‍රක ඔබට පැහැදිලි නේද? ප්‍රත්‍යুৎপন্নයේ දුක ඇති වෙන හැටි සරල මට්ටමකින් ඈ ඕ හොඳටම තේරුණා ඔන්න දැනගන්න එතන තියෙන හොඳ ලස්සන වචනය වද්‍රක මේක අතීතෙටත් මෙන්න මේකමයි අතීතෙත් උනේ කියලා දැනගන්න අනාගතේ වෙනවනම් වෙන්නෙත් ඔය විදියමයි කියලා දැනගන්න ඒක අතීත අනාගත නයන්නේහි එතකොට එහෙනම් අපිට වැදගත් වෙන්නේ ප්‍රත්‍යুৎপন্নයි මන් දන්නේ මේ සාකච්ඡාවේ ප්‍රතිඋප්පන්නේ වටිනාකමට එන්න අපි ගොඩාක් දේ කතා කළා ඉතින් මං හිතන්නේ අලුතෙන්ම යමක් ගැන හිතන කෙනෙකුට මෙච්චර ටිකක් විස්තර ටිකක් ඕන වෙයි කියලා හිතලයි මං කිව්වේ. ඇත්තම සමින්නස්ස දැන් මුලින්ම ප්‍රකාශ කරපු පරිදි අපි ක්‍රමානුකූලව මේ අපිට මේ ගැඹුරු දර්ශනයට අරගෙන යන නිසා මේ විදිහට සරලාකාරයට ඒක පහදා දීම ඉතා වැදගත් වෙනවා. දැන් ඉතින් අපි බලමු අපිට අත්දැකීම් ලැබෙන මේ මොහොත කොහොමද අපි අත්දැකීම් ගොඩනගන්නේ කියන එක අපේ ධර්මයේ කොයි විදිහට සඳහන් වෙන්නේ කියලා බලන්න. දැන් අර එක සැරේකුත් මම මතක් කළා නේද මේ හිතවිලි පහළ වුණොත් විතරයි නේද මේ කය තියෙන කියලා දැනෙන්නේ කියලා. ඒක තේරුම අන්න කයෙහි සමුදය මේ ඉමත්සෙන් සති කියන තැන තියෙන එක. ඇහැට රූපයක් පේනකොට ඇහැ දන්නේ රූපයක් කියන්නේ රූපේ දන්නේ ඇහැකට පේනවයි කියනවා දෙලිස ඊළඟට ඔතන තියෙනවා තව දෙයක් ඇසක් වුණත් ඇස වෙන්නේ කොහොමද දැකීමේ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ දැකීමේ කාර්යයේදී තමයි ඇස ඇසක් කියලා කියන්නේ දෙකන් ඇසක් ඔය එක නිකන් මේ කායික සාධකයක් විතරයි විතරයි ඇස වෙන්නේ දර්ශන කෘත්‍යයක් දෙක. කන සමුදේ වෙන්නේ ශ්‍රවන්දී ශ්‍රවණ කෘත්‍යයක් දෙක. ආග්‍රාණ කෘත්‍යයක් එක්කයි නාසය. ඊළඟට රස සංජානනය පිළිබඳ කෘත්‍යයක් එක්කයි දිව සමුදේ. ස්පර්ශය එක්කයි කය සමුදේ. හැබැයි ඔකේ තව එකක් වෙන්න තියෙන දේවල් තියෙනවා මේ ආසන්න මතක් කරනවා විතරයි මේ. සංකල්පනා බිහිවීමත් එක්කයි මානසික සම්පූර්ණයි. මනස වෙනමයි සංකල්පනා වෙනමයි කියනවත් අපිට හිතන්න ඕනලා නැහැ. දැන් ඊළඟට මේ කාරණා සාකච්ඡා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ මේක ඔය සලායතන සංගitte කියන හැම ඒ සංගitte බොහෝ සූත්‍රවල මේ කාරණා සාකච්ඡා කරනවා. එතනදී ඔය මෙන්න මෙහෙම තියෙනවා චක්කොන් මේ මදුපින්ඩික සූත්‍රය වගේ සූත්‍රයක නේ මේ ටික මම කියන්නේ යන්නේ මේ කියන්නේ යන්නේ ඇසත් රූපයක් එක්ක හු වෙනවා චක්කොන්ච පටිච්ච රූපේච
ऐसे रूपे प्रत्यसंबद्धता वे चक्कु विज्ञान है उपदी ये तो कुट्टा तीन नांसांगति पासो इतने ये तूने ही एक टाइम में मटे पासे आई क्यों ना पासे पच्चा वेदना स्पर्शे प्रत्येन विंदने वेना विंदने तीना इलागे तो वेदना पच्चा तान्हा विंदने ऐतिहासिक तान्हा ऐतिहासिक विंदी मटे नेलेने नेल नेलेने के टेने वेटे तान्हा तीना तान्हा पच्चा उपादान तान्हा प्रत्येक रूपे उपादान उपादानीय सकसेनो उपादान पच्चा भव उपादानीय भवय भव पच्चा जाति भव पच्चा भव प्रत्यय जाति जाति प्रत्यय जरा मरण शोक परिदेव दुख दूमनस उपायासा संभवन्ति एवमेतस केवलस दुःखकन्दस समुदयो होति केला मे अपि इंद्रिय वलिन अद्दकिन लबन मोहते सकसेन क्रियावलिय जरा मरण शोक परिदेव दुख दुमनस केन समस्त दुखे समुदे दक्वा यान हैति पिलिवेल बुदुहामरण वांसे पेनावदा मा हितनवा अर एक अपिट वेदगत मे व्यवहारिक जीवितेदी अपिट कोहोमद दुक ऐति वेन्ने केन कारणाव तेरुगा मोकद दैन अपि सामान्ययेन हितन्ने सप सोयागेन यान गमनक नेमे पंचकाम गुणिक अद्दकिन लोके करन्ने नेद එතකොට මේ සැප හොයාගෙන යන එකට මේකට දුකයි කියලා නම් කරන්නේ මොකටද කියලා නේ අනික ඇටි. නමුත් මේකේ දුකට හේතුවක් තියෙනවා. මොකද්ද? එකක් මේ අද්දැකීම් ලෝකය මේ මොකද්ද ඔකට තියෙනවනේ මේ ඒකේ ආදීනවයක් තියෙනවනේ ඔය වල සමුදේ වීමේ ආදීනව පැත්ත තමයි මොකද්ද? ඒවා මේ සියලුම බෝසතාණන් වහන්සේලා හිතන දේ තමයි කුදස්සුනාම එවස දුක්ඛස්ස නිස්සරණ පඤ්ඤායස ජරා මරණ මේ ජරා මරණ දුකට මම කවද්ද නිස්සරණයක් පණවන්නේ නිමාවක් පණවන්නේ අනේක වහන්සේලාගේ හිත තුල තියෙනවා එතකොට ජරා මරණයට නැවත නැවත මුණ පාන එක ගැන සංසාරික සත්වයක් හැටියට ඒක සතුටදායක නෙමෙයි කියලා බොහෝ දිනකට එකපාරට හිතෙන්නේ නැහැ උපදින්නයි ආයෙත් කල්පනාව. එහෙම එකක් තියෙනවා. මොකද භව භව තෘෂ්ණාවක් තියෙනවා. පැවැත්ම තෘෂ්ණාවක්. එතකොට භව නිරෝධයට බණ කිව්වට එහි සිට පහදින්නේ නැහැ වෙනවායි. ඔයම ප්‍රශ්නකුත් තියෙනවා. සක්කාය නිරෝධයට භව නිරෝධයට බණ කියනකොට ධර්ම දේශනා කරනකොට හැම කෙනාගේම සිත පහදින්නේ හැබැයි එයාට අවස්ථාව ටික ටික අවබෝධය සකස් වෙනකොට ඒ වෙනස පරිවර්තනය සිද්ධවෙනවා එහෙම සිද්ධ වෙන්නේ මේ පවතින බවක් නොදැක්ක මේක මේ తాවකාලික මවාගෙනILLක් නේද කියන එක තේරුම් ගන්න දැන් අපි අර සූත්‍රයෙන් ගත්තනේ මේ බුදුහාඳුර අර ජරා මරණ දුක දක්වාම යන විදිහට අර ඇසට පෙනිච්ච රූපය ඔය ක්‍රමයටම එන කනට ඇහෙන රූපය ගැන ශබ්ද රූපය ගැන නාසයට දැනෙන ගන්ධ රූපය ගැන දිවට ලැබෙන රස රූපය ගැන කයට ලැබෙන පොට්ටබ් රූපය ගැන මනසට දැනෙන ලබ්ධාම රූපය දැන් අපි මෙතන බලන්න ඕන මේ මොහොතක් මොහොතක් පාසා අපි ඇහින් කනින් ඇහෙන් දිවෙන් කයින් මනසින් භෝකේ අත්දකින්නවා කියලා අප තුල මැවෙන්නේ ලෝකේ යත් ලෝකේ මොනවා තිබුණත් අපේ කෙලස් තුලින් මැවුණු මට්ටමක් විතරයි ඉතිරි. අපි ඇලෙන්නේ ගැටෙන්නේ රැවටෙන්නේ ඒ කෙලස් තුලින් මැවෙන තත්ත්වයකට. මේ මවා ගැනීම නාම ධර්ම
වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. රූප ධර්මය විඥානයේ විසින්ම වන. දැන් බුදුහාමුදුරන් වහන්සේ දුන්න වචනයක් මේ විඥාන ක්‍රියාකාරීත්වයට උගදිනක හිතාගෙන ඉන්නේ එක විඥානයක් අපිට දිගට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න අය තමයි ලෝකයේ ඉන්නේ. නමුත් එක විඥානයක් නෙමෙයි ඒ ඒ මොහොතට ඇහැට පේනකොට කනට ඇහෙනකොට දිවට කයට මනසට දැනෙනකොට ඒ ඒ මොහොතට පරිවර්තන වේගයකින් යුක්ත වූ විඥාන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ චක්කු විඥාන සෝත විඥාන වශයෙන් මාරු වෙනවා. දැන් ඔතනදී අර උන්නාභ කියන බ්‍රාහ්මණයා බුදුහාමුදුරන් වහන්සේගෙන් ඇහුව ස්වාමීනි මේ බවත් ගෞතමීනි කියලා තිබුණා හිතන්න තියෙන්නේ මේ නාසි කියලාත් කතා කරන්නේ නැහැ ගෞරවයක් දක්වන්නේ තිබුණේ මේ මෙතන මේ ඇහැ තියෙනවා ඇහැ අත්දකින්නේ මොකද්ද කියලා කන දන්නේ නැහැ නේද ඒ ඒ ගෝචර විශ්ේ ඒවා වෙන වෙනම තමයි භුක්ති වෙන්නේ එන්නේ දැන් ඒ වුණාට දැන් අපි දැන් ඇහැට විතරක් බලන්න බෑ වගේ යාට තේරිලා වගේ මේ ප්‍රශ්නේ අහන්නේ එතකොට බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා මනෝ තේසං ගෝචර විශ්යන් පච්චන කොට මනස තමයි ඇහැට පේනවා කනට ඇහෙනවා කියන ගෝචර විශ්ේ භුක්ති වෙන්නේ එතකොට මේ එක්තරා විදිහක අපේ අත්දැකීම් ලෝකය සංස්කරණය කරන්නේ මනස මනස ඒකේ අපි එඩිටර් කියලා කිව්වට කමක් නැහැ නේද සංස්කරණය කරන එක කියලා ඒ එඩිටර් මොකද කරන්නේ තම තමන්ගේ තම තම එයා තුල ක්‍රියාත්මක වන කෙලෙස්වල ස්වභාවයට අනුකූලව ලෝක සමුදය සිද්ධ වෙන්නේ ඇසත් රූපයත් ඇහින් ගන්න නිමිති පිළිබඳව කියනකොට අසත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුනේ සමුදයයි වෙන කතාවක්. මේකට සමුදය කියලා කිව්වේ චක්කොංච පටිච්ච රූපේච උපපදිත චක්කු විඥානං කියලා කිව්වේ මේ තුන තුන් තැනක නෑ හැබැයි. මොකද දැන් බාහිර ලෝකයේ මොනවද තිබුණත් අපි දකින්නේ අපේ කෙලෙස් තුලින් අපේ වර්ණ සංජානන මට්ටම තුලින් අපට අහු වෙන දෙයක්. එතකොට ඒක අපි හඳුනගන්නේ අපි අල්ලගන්නේ වේදනාව සංඥාව චේතනාව ස්පර්ශය මානසිකාරය. දැන් ඔතන ඒ ටිකක් කතා කරලා ඉන්නවා. අපිට මේ ලෝකයේ මුණ ගැහුනේ මානසිකාරයට ලක්වීමක් හැටියට. මානසිකාර සම්භව සබ්බේදම්. සීල ධර්මයන් මානසිකාර සම්භවෙන් ධම්මා කියලා කියේ මොනවද? අපේ අත්දකින මොනවා හරි දේවල් කියන මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් අපට දෙයක් වන දේ තමයි ධම්ම. ඒ ධම්ම අපි අත්දකින මානසිකාරයට ලක්වීමෙන්. ඊළඟට පස්ස සමුදයා සබ්බේ ධම්ම. මේක සමුදය උනේ ස්පර්ශයකින්. ඒ කියන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි හරි සෝතයයි සද්දයයි ගහන සෝත විඥානයයි හරි නාසයයි ගන්ධයයි ගාන විඥානය හැරි ඔය විදිහේ පස්සයක් ගොඩ නැගුණොත් විතරයි පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා කියන්නේ ඒකයි එතකොට මේ පස්ස වීම උඩ පස්සේ වීම උඩ තමයි අපිට ලෝක සමුදය ගොඩ නැගෙන්නේ පස්සේ වුණා නම් වේදනාවට යනවා තණ්හාවට යනවා උපාදානයට යනවා භව ජාති ජරා මරණයට යනවාමයි. මෙතන තියෙන අවධානය මොකක්ද? ඒ නිසා මේ පස්සය තේරුම් ගැනීම අපිට හරියම වැදගත්. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙන් පස්ස තුනක් එකතු වෙනවා. දැන් මේ පස්සේ වුණේ මොකද ලෝකේද? අපි දැන් ඇහින් ගත්තාම දැන් අපි හිතාගෙන ඉන්නවා තියෙන දෙයක් තියෙන ඇහැකින් බැලුවයි. ඊළඟට නමුත් ඇත්ත වශයෙන්ම මෙතන දකින්න ඕන අර ඉමස්සෙන් සති ඉදං හෝති කියන ධර්මතාව අර දීවිජානුකෝලියට සිහිපත් කරපු උදය දකින්න ඕන
දකින්න ඕනේ මෙන්න චක්කු විඥානේ සමුදේ වුණා කියලා කියන්නේ ඇසත් සමුදේ වුණා රූපයත් සමුදේ වුණා කියන එකෙන් දැකියි අන්න එතන තමයි අපි එතකොට ඔය මොකද චක්කු විඥානේට තනියම සමුදේ වෙන්න බෑ එතකොට ඇසට තනියම සමුදේ වෙන්න බෑ රූපයට තනියම සමුදේ වෙන්න මේ තින්න සංගති මේ තුනේ ස්පර්ශයටම තමයි ස්පර්ශ එතකොට මේ එක්වීමටම තමයි එක්වීමෙන් තමයි සමුදේ සිද්ධ වෙන්නේ ඉතින් ඕක මේ බාහිර දෙන දෙයක් නෙවෙයි අපේ අත්දැකින ලෝකේ අපිට දැන් එසේ අත්දකින දේවල් වලට නේද අපි ගැටලෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ රැවටෙන්නේ ගැටලියෝ එහෙනම් එතකොට ලෝභ දෝෂ මොහ කුමක් පිළිබඳවද අපේම මානසික නිර්මාණය දැන් අපි හිතාගෙන බාහිර තියෙන දේට ආස කරනවා. බාහිර තියෙන දේත් එක්කමම ගැටිලා තියෙන ගැටෙනවා කියලා. මේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මනසේම සකස් කරගන්නා තත්වයක් එක්කයි තමයි මේ ගැටෙන්නේ. එහෙම එසේ නොදර්කින නිසා ඒ බාහිරව සකස් වෙන දේත් එක්ක ඇලීම් ගැටීම්. ඇලීම් ගැටීම් රැවටීම් තුනක් තියෙනවා. ඇලෙන්නෙත් රැවටීමත් එක්ක. ගැටෙන්නෙත් රැවටීමත් එක්ක. ඇලුනේ නැතත් ගැටුනේ නැතත් රැවටීම ඉදුවා. अयोनिसो मनसिकारेन सुभ संज्ञा मिनिहि करन्ट कियान पस्से रागानुसयित वेटिनवा किला किया ओन्न ओतन तमा एवा होदायि किला हितना ईलंगट අයෝනිසව මනසිකාරයෙන් කිව්ව අර අනෝබෝධය අර මෝහය අයෝනිසව මනසිකාරයෙන් පටිඝ නිමිති ඒ කියන්නේ තමන් නුරුස්සන දේවල් පිළිබඳව මෙනෙහි කරන්න ගියාම මොකද සිද්ධ වෙන්නේ ගැටෙන ඔව් පටිඝානුසය අනුසය ඈ පටිඝානුසය අනුසය එහෙනම් ළඟට අනිත් දේ මොකද හරි වටිනා තැනක් ඔය ඔය සූත්‍ර සල්ල සූත්‍ර මේකේ තියෙන නැන් අපි අපි කීවේ කතා කරලා රැළෙන්නේ නැතත් ගැටෙන්නේ නැතත් කියලා බුදුහාමරණ වහන්සේ සඳහන් කරන වේදනාවේ සමුදය දන්නෙත් නැහැ වේදනාවේ නිරෝධය දන්නෙත් නැහැ ආස්වාදය දන්නෙත් නැහැ ආදීනව දන්නෙත් නැහැ නිස්සරණය දන්නෙත් නැති කෙනා මේ ලෝකයට රැට වැවටෙනකොට ඒකට කියනවා අවිජ්ජානුසය අවිජ්ජානුසය අනුසය ඒ කියන්නේ දැන් ඇලීමක් ගැටීමක් නැහැ නමුත් මේවා අපි දැන් දීලා තියෙන නම්ගම් තියෙනවානේ නීලා තියෙන වටිනාකම් ඒ වටිනාකම් පිළිගන්න ඒක මගේ අත්දැකීම මම අත්දකින්නා හැටියට තමයි ඒවා අත්දකින දේ හැටියටත් ගත්තත් ඇලුනේ දැන් ගැටුනේ මොහේ තුලයි එසේ ගන්නෙ ගන්නේ තමයි ඉතින් ඔන්න ඔය ධර්මතාවය එතකොට බුදුහාමරණ වහන්සේ මෙතන සඳහන් කළා මේ මොහේ තමයි ලෝභ ද්වේෂ දෙකටත් වඩා ප්‍රබල අකුසලයි මොකද ලෝභය ආවෙත් මොහේ නිසා විශ්‍යාවෙත් මොහේ නිසා දැන් අපි සාමාන්‍ය හිතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවනම් හොඳයිනේ කියලා හිතන්නේ මදිනේ ඊට වඩා ගැඹුරට යන්න තියෙනවා බුදුහාමුදුරන් වහන්සේ වදාලා මේ මොහේ කියන එක මහ මහසාවද්දේ අපසලිය වශයෙන් බලගත්තී ඊළඟට ඒක දන්ද විරාගය කියලා අයින් කරන්න හරි අමාරුයි මම හිතන ගරු ස්වාමීන් වහන්සේ අපේ නොදැනීම අපිට පැය කමාරක පමණ කාලයක් ගත වුණා අපිට අවශ්‍යම කරන කරුණකට ඔබ වහන්සේ අපිව රැගෙන ආවා එහෙනම් මේ මෝහය කියන කරුණ මෝහය තුලයි සත්‍යය සසරේ සැරිසරන්නේ මෝහය තුලයි රාග සිතුවිලි හටගන්නේ මෝහය තුලයි වේස සිතුවිලි හටගන්නේ මේ සියල්ලටම ප්‍රතිවන්නේ අවිද්‍යාංශය කියලා ඔබ වහන්සේ දැන් කිව්වා එහෙනම් මම හිතන්නේ උපවාසයේ විසින්ම සකස් කරනලා දෙන ලද පොතක සටහන් වෙලා තිබුණ එක පොතක මේ පොතේ නම තමයි මොහඳුර විනවිත කියලා. මට මුලින්ම මේ සඳහන් කිරීමට බැරි වුණා අපගේ වැඩසටහනේ නමත් මොහඳුර විනවිත. එහෙනම් මේ අද දවසේ අපේ උතුම් ස්වාමීන් වහන්සේ අපිට අපිව රැගෙන ආව යම් කිසි තැනකට මෝහය තුලයි සත්‍යය මේ සසර ගමන යන්නේ කියලා. එනම් මේ මෝහය සොයා ගැනීමේ ගමනට තමයි අපි අද සිට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා ගරු ස්වාමීන් වහන්සේ මම හිතනවා. එම නිසා
මේ මෝහේ තුල සරිසරන සත්‍යයට මෝහයෙන් මිදීමට මෝහේ නැමැති අඳුරු පටලය විනිවිද දැකීමට මෝහය මෝහන්දුර විනිවිද කියන වැඩසටහන තුරින් අපි නැවතත් අපේ ප්‍රේක්ෂක ජනතාව මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපි ගරු ස්වාමින් වහන්සේට අනේක පෝරක් ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ ධර්ම නිවන් මගේ ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂව යෙදිලා ඉන්න ඔබ වහන්සේව අපි මේ මං හිතන් කරදරයක් කරාදෝ කියලා යම් ගෙලාවක මට හිතෙනවා අපි කැඳවාගෙනවුත් මෙවැනි ධර්මදේශනා මේ උතුම් ධර්මදේශනා මේ වැඩසටහනකට ඔබ වහන්සේගේ සහභාගීත්වයෙන් නැවතවරක් ස්තුතිවන්ත වෙමින් මේ මොහන්දුර විනිවිද කියන වැඩසටහන තුළින් නැවත වතාවක් ඔබලා හමුවීමේ ඒකායන අභිප්‍රායන් ගරු ස්වාමින් වහන්සේට නැවත වතාවක් පුණ්‍යෝනුආදර කරමින් අපි සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් නැවත හමුවීම යන චේතනාවෙන් මේ වැඩසටහන සම්ගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි